எல்லாம் வெத்தி பேல்வானே படங்கம் ஹரி நகரிண்டு ஹரி ஐபான் ஹரி படங்கம் வேடி ஹரி சாமானிய அத்தியாபனி வட்டினாக்கம் மேதாவசல் நிபுதே තියෙන්නේ ඒ කියන්නේ උසස් පෙළ ගැන වැඩිපුර උනන්දු ඇති වෙන්නේ මුලින්ම ඕලව රිසර්ච් ආවට පස්සේ ඊට පස්සේ තින් එන්නේ එක්සෑම් එක ලඟුනාම තමයි ආයෝක හොන්තරම එනවා ඒ ලෙවල්ස් ලඟුනාම කියන්නේ 2024 ඒ ලෙවල්ස් ලඟුනාම හරි ඊට අතරමැදි කාලේ දැන් මාසෙකට විතර කලින් එහෙම ගානක් තිබ්බේ නැහනේ නේද ඊට මේකට මාසෙකට කලින් සෙමිනා එකක් දැම්ම නම් මොකටද කියලා හිතනවා නේ දැන් පොඩ්ඩක් එක්සෑම් එක කලින් දවස් වගේ දැම්ම නම් තාම මේක සච්චුට දැනනවා පුතේ අනිවාර්යෙන්ම එනවා රෑ 12 වෙනකම් කරත් ඉන්නවා හරි සෑ එක්සෑම් එක ලඟ වෙලා තියෙන නිසා පොඩ්ඩක් වැඩේ මේ සෙමිනා එකක් විදිහට මම එක කරනවා කරනකොට මට තියරි කාරණා ඔක්කොම පැහැදිලි කරන්න බෑ හැබැයි ඒකේ වාසියක් තියෙනවා කෙටි ක්‍රම පොඩ්ඩක් කියලා දෙන්න හරි ප්‍රශ්න වලට උත්තර ගන්න කෙටි ක්‍රම කියලා දෙන්න ඔතන තියෙන පේපර් ඔය තියෙන පේපර්ස් වල ප්‍රශ්නම තමයි එන්නේ ඔයගලගේ පේපර් එකටත් ඒ මේකලගේ ටර්ම් ටෙස්ට් පේපර් එකටත් ඒ එනකොට පොඩ්ඩක් ඉතින් මේ ඔය ප්‍රශ්න වලට උත්තර ගන්න ක්‍රමය දැනගෙන ගියාම ඒ ප්‍රශ්න වලට උත්තර ලේසියෙන් ගන්න පුළුවන් ඒ ක්‍රමයට තමයි මම මේ පේපර්ස් ඔයගලට තුනක් දීලා තියෙනවා ඔයාලා එන්න කලින් ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කළා මේ උදේවරුවේ ඒ වර්ගයේම තව ප්‍රශ්න තියෙනවා ඒවත් අපි සාකච්ඡා කරලා වැඩේ ආරම්භ කරමු හරි මෙහෙමයි පේපර් එකක් ගත්තාම ඔයගොල්ලෝ ලියන පළවෙනි ටෙස්ට් එක නිසා කියන්නේ කෙමිස්ට්‍රි පේපර් එකේ පුතා මෙහෙම තියෙනවා එකක් තියෙනවා සාම්ප්‍රදායික ප්‍රශ්න හරි මේවා ඉතින් අනිවාර්යයෙන්ම මේ වර්ගයේ ඌ එනවා ඊට පස්සේ එන්නේ පුතේ අලුත් ප්‍රශ්න ටිකක් එනවා මෙව්වා හරිම අඩුවෙන් එන්නේ හරි නිකන් පේපරේ ලකුණු 100ෙන් මේ අලුත් ප්‍රශ්න කියලා නිකන් අමුතුම જાතියේ ප්‍රශ්න කියලා එන්නේ පුතේ මෙන්න මෙච්චරකටත් අඩුවෙන් හරි එතකොට පේපර් එකේ පැටර්න් එක ප්‍රශ්න පත්‍රයක් දෙන රටාවක් තියෙනවා මේ පැටර්න් එක ඔයා දැනගෙන ගියොත් හරිද ඔයාට ලකුණු 95කට කිට්ටු වෙන්න ස්කෝර් කරන්න පුළුවන් ඉතිරි පහගෙන එච්චර හිතන්න එපා මේකට ක්‍රියේටිව් තින්කින් ඕනේ කියන්නේ නිර්මාණශීලීව හිතුවොත් මේකටත් මේ ලකුණු පහත් අපිට ගන්න පුළුවන් හැබැයි මතක තියාගන්න සාම්ප්‍රදායික ප්‍රශ්න එන රටාව හුරු කරගත්තොත් අපිට ලේසියෙන් මේකකට යන්න පුළුවන් හැබැයි ඒ රටාව දැනගෙන ඉන්න ඕනේ ඒක දැනගෙන ඉන්න නම් පේපර්ස් ගොඩාක් කරලා තියෙන්න ඕනේ එකක් කරලා දෙකක් කරලා තුනක් කරලා මදිද උදාහරණයක් විදිහට ඔයගලන්ගේ 2023 ඉලක්ක කළ පාස් පේපර්ස් 2011 ඉඳන් 2022 පේපරේට 21 sorry 22 පේපර් එකට වෙනකම් දැන් රවුන්ඩ්ස් දෙකක් ඉවරයි ඊළඟ සතියෙන් නම් 3rd රවුන්ඩ් එක පටන් ගන්නවා ඒගොල්ලන් තව විභාගයකට මාස 5ක් 6ක්ම තියෙනවා එතකොට ඒගොල්ලෝ විභාගයට යනකොට එකම පේපරේ 10 පාරක් විතර කරලා යන්නේ ඒ විදිහට අවුරුදු 12ක් විතර පේපර්ස් කරලා ගියාම ඒ ලෙවල් පේපර් එකක් නිකම්ම එකක් තව එක පේපර් එකක් විතරක් කරනවා. එහෙම හුරු කරලා යනවා. මොකද පේපර්ස් කරන එක මාර වටිනවා. අද සෙමිනා එකෙත් ඔයගලන්ට පේපර් එකක් දුන්නේ ඒක නිසා තමයි. නැත්තම් තීරි සාකච්ඡා කරන්න තිබුණානේ. තීරි සාකච්ඡා කරන එක පැත්තකින් දාලා පේපර් එකක් දීලා පේපර් එකේ ප්‍රශ්න වලට උත්තර ගන්න දී තමයි සෙමිනා එකෙන් කරන්නේ. හරි එහෙනම් අපි වැඩේ ආරම්භ කරමු. පොඩ්ඩක් වෙලාවත් එහෙම ගිය නිසා ඉක්මනට පටන් ගමු. ඔයගලන්ට දීලා තියෙනවා මම පුතා පේපර්ස් 3ක් දීලා තියෙනවා. 4 කියන පේපර් එක නම් අපි කලින් උදීලා තියෙන එකක් අපේ ක්ලාස් එකේ ළමයින්ට 4 අපරට සාකච්ඡා කරන්න බැරි වුණු පේපර් 4 මතකද ඒක තියෙනවා තව තියෙනවා පේපර් අංක 5 තියෙනවා ආයෙ තියෙනවා ඊට අමතරව පේපර් එකක් ඔයගලන්ට දීලා තියෙනවා හරි හොඳයි අපි මෙහෙම යමු අපි යමු මේ ඔක්කොම ප්‍රශ්න සාකච්ඡා කරන්න මේ පැය ගන්න මදි හැබැයි අතිශය වැදගත් ප්‍රශ්න සෙට් එක සාකච්ඡා කරන්න පුළුවන් ඊළඟට මම මෙහෙම කියන්න අපේ ප්‍රශ්න කොටස් දෙකකට අපිට කැඩුවොත් තියරි සම්බන්ධ ගැටලු තියෙනවා. ඒ කියන්නේ සිද්ධාන්ත පාඩම් කරලා තියරි පාඩම් කරලා ඒ පාඩම් කරපු දැනුම අපෝ ලියන්න ඉරි ගන්න වගේ දේවල් අහනවා. අනිත් ඒක පොතේ ගණනය කිරීම කැල්කියුලේෂන්ස් වලින් තියෙනවා. හරි? මේ තියරි මේ කැල්කියුලේෂන්ස් ගණනය කිරීම වලින්. මේ ගණන් කරන්න තියෙන ඒවා පුතා ඉතින් සාමාන්‍යයෙන් අපි කරන්නේ පේපර් එක. දැන් අපි කිව්වත් ඔයගලන්ට සාමාන්‍යයෙන් මේ පාර ටර්ම් ටෙස්ට් එකේ කෙමිස්ට්‍රි පේපර් එකට පැය කීයක් දීලා තියෙන්නේ? එක පේපර් එකේ දෙන්නේ. පැය දෙකම ආරක පේපර් එකක් දෙන්නේ ඔයගලන්ට සාමාන්‍යයෙන් පැය දෙකම ආරකෝ දෙකම ආරක් කියමු කොට සමහර ඉස්කෝලේ දෙකම ආර. හරි පැය දෙකම ආරක පේපර් එකක් නම් මතක තියාගන්න MCQ 50ක් නැහැ. MCQ 30ක් තියෙනවා. MCQ 30ක වගේ පේපර් එකක් තමයි මුලින්ම දෙන්නේ පළවෙනි පාරනේ. හරි මම උදෙත් කිව්ව මේ කතාව දැනුත් කියන්න. ඔය ලියන පළවෙනි වාර විභාගයේනේ. ඔය ලියන පළවෙනි වාර විභාගයේ තමයි පුතේ ඔයගලන්ට ඔයගොල්ලෝ මුණ දෙන මුණ දීලා තියෙන අමාරුම් පේපරේ මුණ දෙන ලේසියුම් පේපරේ. මොකද්ද මං ඒ කිව්වේ මොකද්ද ඒ කිව්වේ අමාරුම් පේපර් ලේසි පේපර් මං උදේත් කිව්ව එකතා මං කිව්වේ past tense එකනේ present tense එකනේ දෙකෙන්ම කිව්වේ හරි past tense එකෙන් කිව්වේ මේ මූණ දීලා තියෙන අමාරුම් පේපර් ඒ මීට කලින් ඔය වගේ පේපර් එකකට මූණ දීලා නැහැ ඔය පේපර් එක ගොඩක් ලියලා අඬනවා එච්චරයි කරන්නේ හරි හිතින් හරි අඬනවා කොල්ලෝ හිතින් අඬනවා කෙල්ලෝ ඔටු පෙරාගෙන අඬනවා හරි
ලිවට පස්සේ ලිවට පස්සේ ඊළඟ මේ මේ වාර විභාග ටික ලියනවානේ එවවල ලියනකොට දෙවෙනි වාර විභාග තුන්වෙනි වාර විභාග 13 පළවෙනි වාර විභාග ලියනකොට ඔයාලට හිතනවා අඩෝ අර 12 වසරේ පළවෙනි වාර විභාගේ තමයි ලිව ලේසිම විභාගය කියලා හරි කාලයට සාපේක්ෂයි හරි එතකොට මතක තියාගන්න මේකට හරියට රෙඩි වෙලා ගියේ නැත්නම් ඒකට ඕගලන්ට ගොඩක් අමාරුයි හැබැයි හරියට රෙඩි වෙලා ගියොත් අපි වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් මේ ප්‍රශ්න පැටර්න් එක අඳුර ගන්න සහ මේ සෙමිනා එකේ මං දැන් අද කරන වැඩ ටික හරියටම කරගන්න ආගෙන ඉන්න සහ මං ඔයාලට ගෙදර ගිහිල්ලා පේපර් එකට කලින් දවස් රැය කරන්න වැඩ ටිකකුත් දෙන්න මේ දවස් කිහිපේ ඊට කලින් කරන්න වැඩ කිහිපයකුත් දෙන්න පොඩි පොඩි වැඩ ටිකක් ඒ ටික කරලා ගියොත් ගොඩම තමයි ක්ලාස් එකේ වැඩිම ලකුණු ඔයගලන්ට ගන්න පුළුවන් ඒක තමයි ටාගට් හරි එහෙනම් අපි පටන් ගමු කතාව නවත්තලා ඉන්ට්‍රොඩක්ෂන් එක නවත්තලා වැඩි එතකොට අපිට ප්‍රශ්න කොටස් දෙකයි එකක් සිද්ධාන්ත ප්‍රශ්න පාඩම් කරලා තීරික ලියන ප්‍රශ්න එහෙම නැත්නම් ඉරි ගන්න ප්‍රශ්න ඊට පස්සේ ගණන් හදන්න තියෙන එක ගණන් ගාන හදලා සම්පූර්ණයෙන්ම හදන එක එහෙම නැත්නම් ගාන හදලා උත්තරය අරගෙන ඉරි ගන්න එක MCQ වල හරි සාමාන්‍යයෙන් අපි පේපර් එකක් කරනකොට මුලින්ම කරගෙන යන්නේ මේ ටික යන වේලාව අඩුයි ගණන් හදන්න අපි සාමාන්‍යයෙන් වේලාවක් යනවා ඒ නිසා මතක තියාගන්න MCQ දැන් උගලට 20-30ක් වගේ නෙවෙටෙන්නේ උඩරිම මම කිව්වේ එකනේ එතනින් පටන් ගත්තේ 30ක් වගේ කරගෙන යනකොට පළවෙනි එක තියරි ප්‍රශ්නයක් වේ දෙවෙනි එක තියරි ප්‍රශ්නයක් වේ තුන්වෙනි එක ගණනය කිරීමක් නම් ඒක කියවලා බලන්න ඉක්මනින් හදාගන්න බැරිව පිට දිගට යන ප්‍රශ්නයක් නම් පට ගාලා දෙක කරන්න එපා තුන කරන්න මුලින්ම ෆස්ට් රවුන්ඩ් එකේ MCQ 30 කරනකොට එක ගණනක්වත් හදන්න එපා මගේ මොකක්ද ඒකට කියන්නේ මගේ ඇඩ්වයිස් එක හරි එක ගණනක්වත් හදන්න එපා සෙකන්ඩ් රවුන්ඩ් එකේ තියරි ප්‍රශ්න ටික ඔක්කොම කරලා සෙකන්ඩ් රවුන්ඩ් එක එනවනේ සෙකන්ඩ් රවුන්ඩ් එක තියාගන්න ගණන් ටික හදන්න. ඔකට හේතුව එක ගානක් අහුනොත් ටිකක් අමාරු ගාන. ඕක හද ඉන්නවා පුතේ පැය කාලක් විතර. එතකොට අර දන්න තියරි ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න යන වෙලාවත් නැති වෙලා යනවා. මතක තියාගන්න ඔයා පේපරේ තියෙන අමාරුම MCQ එක කරත් හම්බෙන්නේ එක ලකුණයි. ලේසිම MCQ එක කරත් හම්බෙන්නේ එක ලකුණයි. හරි. එකම වටිනාකම හම්බු. හරි. ඒ නිසා එක මතක තියාගන්න. හොඳයි. මම ඔයගලන්ට විනාඩි 2ක විතර දුරක කාලයක් දෙන්නම්. මම මේ කියන ප්‍රශ්න ටික මම මාක් කරගන්න මාක් කරලා කරන්න ඉක්මනට. හොඳයි ටික ලේසි ප්‍රශ්නකින් පටන් ගමු හතරවෙනි පේපරේ ගන්නවා අපතාල මුලින්ම හතරවෙනි පේපරේ ගන්නකෝ හතරවෙනි පේපරේ මාක් කරගන්න මෙන්න මේ ටික දැන් කරන්න එක කරන්න ඊට පස්සේ දෙක කරන්න තුන කරන්න එක දෙක තුන කරන්න ඉක්මනට හතරවෙනි පේපර ඉක්මන් කරන්න
ගැන ඉතිහාසය ඒ ටික කරන්න ඕන හරි පළවෙනි එක පරමාණුක නැෂ්ටික ආකීතිය කියලා එකක් නෑ පුතේ ආකෘතිය කියලා තියෙන්න ඕනේ හරි ඒ එහෙම කිතියක් නෑ ආකෘති ඉදිරිපත් කිරීම හා සම්බන්ධ විද්‍යාඥයවුනේ පරමාණුක ආකෘතිය මුලින්ම ඉදිරිපත් කළේ කවුද පරමාණුක ආකෘතියක් මුලින්ම ඉදිරිපත් කළේ ජෝන් ඩෝල්ටන් එහෙනම් උත්තරේ ජෝන් ඩෝල්ටන්ද නෑ ඇයි මෙතන අහන්නේ ප්‍රශ්නේ නැෂ්ටික ආකෘතිය කියන්නේ නැෂ්ටියක් තියෙන ආකෘතියක් නැෂ්ටියක් තියෙන ආකෘතියක් විදිහට මුලින්ම ඉදිරිපත් වෙන්නේ ඒර්නස්ට් රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු රදර්ෆර්ඩ් ආකෘතිය හරි අපි එක පඩ් ගාලා ෂෝට් නෝට් එකක් මෙහෙම මෙහෙම දාගන්න ඉක්මන් කරන්න විවරණ විවරණ කියන කොලයක් හෝ පොතක් ගන්න මුලින්ම ජෝන් ඩෝල්ටන් පුතා මුලින්ම ජෝන් ඩෝල්ටන් ජෝන් ඩෝල්ටන් ඉදිරිපත් කළා පුතා පළවෙනි පරමාණුක ආකෘතිය ජෝන් ඩෝල්ටන්ට පස්සේ ඔකට ඉලෙක්ට්‍රෝන ටිකකුත් දාලා මේක වටේට ඉලෙක්ට්‍රෝ සෝරි මේකේ තනින් තන ඉලෙක්ට්‍රෝන තියනවා කියලා දාලා ජේජේ තොම්සන් ජේජේ තොම්සන් ඉදිරිපත් කළ ආකෘතියක් ඒකේ නම මොකද්ද පුතේ ප්ලම් පුඩින් මේක ගෝල්ෆ් බෝල මේක ගෝල්ෆ් බෝල ආකෘතිය මේක මොකක් දෙවෙනි එක මොකද්ද පුතේ ප්ලම් පුඩින් ආකෘතිය මම ඉක්මනට ඉක්මනට ලියනවා හරි ප්ලම් පුඩින් ආකෘතිය දෙක ජේජේ තොම්සන් ඉදිරිපත් කරපු එක ඕකේ අනිවාර්ය ප්‍රශ්නයක් අහයි පුතේ හරි විද්‍යාඥයෙක්ගේ නම හරි ඊළඟට තුන්වෙනි එක තමයි ඔය නැෂ්ටියක් තියෙන ආකෘතියක් විදියට එන්නේ තුන්වෙනි එකේ තමයි නැෂ්ටියක් තියෙන්නේ වටේට ඉලෙක්ට්‍රෝන පිහිටනවා කියලා කියන්නේ හැබැයි ශක්ති මට්ටම් නම් නැහැ හරි ශක්ති මට්ටම් නම් නැහැ හරි ඒක ඒර්නස්ට් රදර්ෆර්ඩ් ඒක ඒර්නස්ට් රදර්ෆර්ඩ් මේක ඒර්නස්ට් රදර්ෆර්ඩ් මේක තියෙන රදර්ෆර්ඩ් ආකෘතිය රදර්ෆර්ඩ් ආකෘතිය මම මෙතනින් පුංචි බෙදුම් රේඛාවක් දාන්න පුතේ පොඩි ඉරක් ගහන්න සරලව කිව්වොත් බෙදලා වෙන් කරන්නේ ඇයි මේ ඇයි මේ බෙදලා වෙන් කරන්නේ මොකද්ද මේ බෙදුම් රේඛාවේ තේරුම මෙතනින් පස්සේ ආපු ආකෘති ඔක්කොංගෙම මොකක් තිබුණාද පුතේ නැෂ්ටියක් තිබුණා මෙතනින් ආපු ආකෘති ඔක්කොංගෙම නැෂ්ටියක් තිබුණා ඒ නිසා මෙතනින් පහළව නැෂ්ටි ආකෘති හරි මෙතනින් පහළව නැෂ්ටික ආකෘති මෙතනින් පහළ සෙට් ආකෘති එනස් රදර්ෆර්ඩ් මෙව නැෂ්ටික ආකෘති ඕන ලියා ගන්න සංකලවරණක් දාලා මේ සෙට් එක නැෂ්ටික ආකෘති කියලා ලියා ගන්න. හරි. රදර්ෆර්ඩ් පස්සේ පුතා මේ වර ඉලෙක්ට්‍රෝන ඔහොම නෙමෙයි ඉලෙක්ට්‍රෝන කැරකි කැරකි තියෙන්නේ කියලා නැෂ්ටි වටේට කිව්වේ කවුද පුතේ? නීල්ස් බෝ. හරි. නීල්ස් බෝ. මත නීල් බෝ. හරි. නීල් බෝ. කබෝ ආකෘතිය කියලා අපි කියනවා නැෂ්ටි තියෙනවා වටේට ඉලෙක්ට්‍රෝන කැරකි කැරකි තියෙන සීන් එක කිව්වේ එයා තමයි. නීල් බෝ. चित्र कहता है හරි මේ සෙට් එකෙන් අනිවාර්යෙන් පළවෙනි MCQ එකේදී මේකෙන් තමයි අහන්නේ හරි එකයි අහන්නේ 100 න් එක ලකුණක් මේකෙන් හම්බෙන්නේ යතිනේ හරි නම් පටලව ගන්න එපා හරියට කරගෙන යන්න හරි ඊට පස්සේ මෙතන අහලා නැති වුණාට මම මේ කියන එක රතු බෑනේ ලියා ගන්න gedara ගිහලා මේ තීර ටික බලා ගන්න අර අර විද්‍යාඥයෝ කරපු පරීක්ෂණ සෙට් එක තියෙනවනේ මොනවද පුතේ විද්‍යාඥයෝ කරපු පරීක්ෂණ සෙට් එක කැතෝඩ කිරණ පරීක්ෂණ හරි ඊට පස්සේ ධන කිරණ පරීක්ෂාව තව නැෂ්ටි හඳුනා ගැනීමට යන රදර්ෆර්ඩ් ගයිගසා මාස්ටර්න් එක එකතුලා කරපු රන් පත්‍ර පරීක්ෂාව ওই සෙට් එක ලියා ගන්න ඒ ටික බලා ගන්න ඒක මම මේ කාලේ දෙවොත් අපරාධයේ තීරියට හරි ඒක චුට්ටක් නිකන් පාඩම් කරගන්න දෙන්න පුතා ජස්ට් හරි සමහර ස්කෝල් වලත් එහෙම කියලා තිබ්බ නේද ඒක ඊතරින් බලා ගන්න කිව්ව නේද නේද හරි ටික තීරියෙන් කර දා ගන්න හරි මම තාර්කික ගැටලු ටික මෙතනින් ලිහලා දෙන්නම් අනිවාර්යෙන් එන ප්‍රශ්න තමයි මේ දෙන්නේ හරි අනිවාර්යෙන්ම එන ප්‍රශ්න සෙට් එක තමයි මේ දෙන්නේ ලිවද නැන්දද ඔන්න මේකෝ හරි හොඳයි
අපි යන් දෙවෙනි ප්‍රශ්නෙට පත්වැනි ලියාගත්ත පුතේ බලා ගන්න ඕන දේවල් ටික මොනවාද බලා ගන්න ඕන කියලා ගිහිල්ලා විද්‍යාඥයෝ කරපු පරීක්ෂණ සෙට් එක සහ ඒ කරපු විද්‍යාඥයන්ගේ නම් තව ඒ කැතෝඩ කිරණ පරීක්ෂාව ඒ රන් පත්‍ර පරීක්ෂාව ඒ සෙට් එක අනිවාර්යෙන් බලා ගන්න සමහර ස්කූල් මේ කියන්නේ යුනිට් ටෙස්ට් වගේ දෙනවනේ ඉස්කෝලෙන් හදලා පේපර් ඒ වගේ පේපර් වල ස්කන්ධ ભેද වර්ණාවලීක්ෂය අර හැම එකේ කී අලුත් අලුත් සෝරි පර වෙන කතා ටිකක් ආය අලුතෙන් අදිනවා දැන් ඒක සිලබස් එකේ නෑ ඒකත් දැනගෙන ඉන්න හරි මේ සිලබස් එකට අදාළ දේවල් විතරයි මම උතන කිව්වේ හරි දැන් බලන්න බෝඩ් එක දැන් පොඩි හොඳ විස්තරයක් කරන්න යන්නේ දෙවෙනි ප්‍රශ්නෙට හරි ඕගොල්ලෝ මේ වෙනකොට පළවෙනි මූලද්‍රව්‍ය 30ම ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන්කම තියෙන්න ඕන දැනට පළවෙනි මූලද්‍රව්‍ය 30ම පුළුවන් වෙන්න ඕන හරි ඒ කියන්නේ කාගෙන්ද කාගෙන් ගන්නද හයිඩ්‍රජන් ඉඳන් අතන සිංක්ට යනකම් පුළුවන් වෙන්න ඕන සිංක්ට යනකොට අර ස්කැන්ඩියම් ඉඳන් සිංක්ට ඒ කියන්නේ 21 සිට 30ට යනකොට දෙන්නේක් විශේෂයි කියලාත් මතක තියාගන්න ඕන කවුද පුත කොප 24 වෙනියා විශේෂයි ඊට පස්සේ 29 වෙනි සෝරි මේ 24 වෙනියා ක්‍රෝමියම් විශේෂයි ඊට පස්සේ 29 වෙනියා කොප විශේෂයි ඇයි ඒ දෙන්න විශේෂ වෙන්නේ අතේ තියාගන්න මම මෙහෙම ලියන්න කොපර්ගෙන් පටන් ගන්න කොපර්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හරිනම් සෝරි මේ ක්‍රෝමියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට එන්න ඕන පුතේ මෙයාගේ මෙයා 24 වෙනියා එතකොට එන්න ඕන පුතේ කොහමද 1s2 2s2 2p6 ඊට පස්සේ 3s2 3p6 ඊට පස්සේ පුතේ 4s හරිනම් හරි 4s2 3d4 එන්න ඕනේ හැබැයි මේ අවස්ථාවක් නැහැ මේක වෙනස් වෙනවා කොහොම කියලාද පුතේ මෙහෙම අවස්ථාවක් නැහැ මේක වෙනස් වෙනවා මෙතනින් එකක් මෙහෙට අරගෙන මොකද්ද 3d5 වෙලා 4s1 වෙනවා මම මේක උගන්වලා තියෙ දෙතුන් පාරක්ම හරි මෙතන මෙහෙම වෙන්නේ මෙතන කාක්ෂිකේ මම ඇන්දොත් මයි පුතේ කාක්ෂිකේ මං ඇන්දොත් මේ විදිහට මෙහෙම තියනවට වඩා හරි මේ උඩ අවස්ථාවනේ මේකේ 4යි මෙතන 2යි මෙහෙම තියනවට වඩා මෙයාගේ තව එක ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් අරගෙන මෙතෙන්ට දාගන්න පුළුවන් වුණොත් ඒ අවස්ථාව වගේ ඔයාට පේනවා හැම ඩී කාක්ෂිකයකම ඉලෙක්ට්‍රෝන එකකින් තියෙනවා භාගට පිරিলাනේ භාගට හරි පිරিলা එහෙම හරි පිරিলাනේ එතකොට අපි කියන්නේ භාගට හරි පිරුණාම කියන්නේ අර්ධ ස්ථායි භාගට පිරුණාම අර්ධ ස්ථායි එහෙනම් මේකේ ඉලෙක්ට්‍රෝන 10ක් පිරিলা තිබුණොත් ස්ථායි කියලා කියන්න පුළුවන් එහෙනම් පූර්ණ ස්ථායි කියලා කියන්න පුළුවන් මෙතන භාගයේනේ 10 වන්න පුළුවන් මේකෙන් පිරීලා තියෙන්නේ 5යි. ඒ නිසා මේකට කියනවා අර්ධ ස්ථයි කියලා. ඒ නිසා මතක තියාගන්න පුතේ ස්ථයි වෙන්න නම් එක්කෝ මේ කාක්ෂික භාගට පිරීලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්පූර්ණයෙන් පිරීලා තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බහම මොකටවත් නැහනේ. භාගට පිරෙන්න ළඟයි. භාගට පිරෙන්න ළඟයි. දැන් මොකද කරන්නේ? මෙහෙන් එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන අර්ධ ස්ථයි කරගන්නවා. හරියට නිකන් අර වංග උදාහරණයක් කියන්නේ මොකද පුතා? ගොල් ෆෝන් එකක් ගන්න සල්ලි එකතු කරනවා කියලා හිතන්නකෝ. ලක්ෂයක් විතර කියමු. ලක්ෂයක් නම් දැන් ෆෝන් හරියම එකක් ගන්න බෑ. ලක්ෂ 2යි. හරි. ෆෝන් එකක් කියමුකෝ ලක්ෂ 2යි. දැන් ඕගොල්ලෝ සතෙන් සතේ රුපියෙන් රුපියල් හොරගම් කරලා ගෙදරි කොහොම හරි සල්ලි හදාගෙන ඉන්නවා. අපි කියමු ක්ලාස් ෆීස් මොන හරි එකතු කරලා හරි පොකට් මනි ටික එකතු කරලා හරි මාසෙට 10,000 හරි 5,000 හරි කොහොම හරි මොන හරි කරලා මාටිය ගහලා ඔහොම එකතු කරගෙන ඉන්නවා. දැන් හරියටම 95ක් තියෙනවා. දැන් ෆෝන් එකක් ගන්න තව කීයක්මද? 5000ක් මදි දැන් ඊ 5000 වෙනකන් ඊළඟ මාස වෙනකන් ඉන්න ඕන ඉන්න පුළුවන්ද බෑ අයි මදි කීයද 5000ක් මදි මොකද කරන්නේ පුතා ණයක් ගන්න හරි අක්කගෙන් හරි අයියගෙන් හරි ඉල්ල ගන්නවා නැත්තම් හරි මොකක් හරි කායෙන් හරි ණයක් ඉල්ල බැංකුවට යන්න ඒක 5000ක් ඉල්ල ගන්න හරි මොකක් හරි ණයක් ගන්න ආන් ඒ වගේ සීන් නැත්තම් මෙතනත් එන්නේ මෙයාට දැන් මේ වෙනකන් ඉන්න පුළුවන් වුණා අවුලක් නැතුව හිටිය හැබැයි මෙතෙන්ට ආපම යර දෙන්න අර තව එකක් ගත්තනම් අර්ධ ස්ථයි වෙනවා ඒ නිසා 4s කින් එක ඉලෙක්ට්‍රෝන එකක් අරගෙන මෙතෙන්ට එකම අරු කර ගන්නවා. එතකොට මතක තියාගන්න ක්‍රෝමියම්ගේ අපි හිතාගන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නෙමෙයි තියෙන්නේ වෙනස් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන්නේ. හරිද කතාව? ඊළඟට ඔය වගේ වෙනසක් වෙනවා කාගේ පුතේ යනකොට 29 වෙනියා කාගේ පුතේ? කොපර්ගේ. කොපර්ගේ කොහොමද පුතේ එන්නේ? 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ පුතේ 4s2 වෙලා හරිනම් මෙහෙමනේ තියෙන්න ඕන. 29 වෙනියාගේ 3d9 24 වෙනියාගේ 3D4 එහෙමයි තියෙන්න ඕන. හැබැයි මේක මේකත් වෙනස් වෙනවා. මොකක්ද? දැන් මෙයා 9ක්ම පුරවගෙන. ඒ කියන්නේ මෙහෙම. දැන් මෙයාටත් අර ඉන්ඩ වෙරි සීන් එක තියෙනවා. මෙතන තියෙනවනේ එක. මෙයාටත් ඉන්ඩ වෙරි සීන් එකක් තියෙනවා. දැන් 9ක් තියෙනවා. තව එකක් තිබ්බනම් 10 වෙලා පූර්ණ ස්ථයි වෙනවා. ඒ කියන්නේ මෙතනින් අරගෙන තමයි මෙතෙන්ට පුරවන්නේ. ඒ නිසා මේක 3D10 වෙලා 4S1 වෙනවා. මේක හොඳට
තියාගන්න කාගේ කාගේද මේ විචිත මේ වෙනස පෙන්වන්නේ පුතේ ක්‍රෝමියම් සහ කොපර් ඒ කියන්නේ 24 වෙනියා සහ 29 වෙනියා හරිනේ මේක රතු බෑනෙන් හරි නැත්නම් තරුවක් දාලා හරි කමක් නැහැ මේක පොඩ්ඩක් ලියා ගන්න ප්‍රශ්නට අදාළ නැති වුණාට විවරණ ලියා ගන්න මේකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා ආවේ නැත්නම් ඒක හොඳ පේපර් එකක් නෙමෙයි හරි එක මොකටද දාගන්න හරි තප්පරයක් දෙන්න මේක සම්පූර්ණ කරගන්න එක මකරන්න මෙයාගේ කාක්ෂික සටහන අඳින්න පුතේ හරි යට කෙනාගේ කාක්ෂික ටික අඳින්න අර විදියට මකරන්න फोन साइलेंट दागंड पुता मको देख रहा मैंने स्मिथ एक मिनट दागंड पुते हरी मगे क्लास कालिंग आप गट्टी ओगुलो पेपर टे अंदर कालिंग अनिवार्य में अभी कालीन करो पेपर्स तून करला एक विवरण टीके बलागने अंडे हाथरे निकल करांड बेरी उन्हाने तूने निकले ये तूने प्रश्न टीका आय करला एकड़ दोनों विवरण टीका आय बलागने अंडे माय का एक विवरण फाइल लेके दालत या गंडे के इधर मंगर फाइल वैल्यू को लंग अरे ने फाइल हदलने तक अट्टिया थी कैसे में कितना कैसा का है फाइल लेके दोनों दिखा प्रश्न आगे नहीं किया नहीं अरे एक बार अरे हरे ने अतिने मकान ना अरे चित्रपांत करने में बुद्धि आ रही एक बार क्यों ना अरे प्रश्न टेम को दे कोबोल्ट ने कोबोल्ट की भी नहीं बुद्धा विसी हाथ ना डी इलेक्ट्रॉन की जाती है नोन द हाथक तीन नोन सामान नहीं तो रुपया मैं क्या इलेक्ट्रॉन इन्हें से निकालूं द 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d7, 4s2, 3d7. මේක ආගෙද කොබෝල්ට්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. කොබෝල්ට්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මම එහෙම තමයි අවසාන ඉලෙක්ට්‍රෝනවල මම කාක්ෂික සටහනමයි පුතේ මෙන්න මෙහෙම අඳින්නම්. මෙහෙම අඳාම මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7ක් උයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් උයි තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2 මෙහෙම අඳිනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 7 කොහොමද එන්නේ? 1 2 3 4 පහ මුලින්ම සමාන්තර බැමීම් එන විදිහට පුරවනවා ඊට පස්සේ 5යි 6යි 7යි ඔහොමයි පිරෙන්නේ මට කියන්න කොබෝල්ට්ගේ නිර්ුග්මක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද නිර්ුග්මක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද 3ක් තියෙනවා යුගලනේ 9 ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඒත් 3ම තමයි ඒ කියන්නේ දෙක මේකයි ඈ නිර්ුග්මක කිව්වත් යුගලනේ 9 කිව්වත් තව මොකද්ද වචන කිව්වේ වියුග්ම කිව්වත් තව කර එකක් කිව්වා තනි ඉලෙක්ට්‍රෝන හරි කොහොමද එකම දෙක තමයි එක එක පේපර් වලදී එක එක විදිහට අහනවා මඤ්ඤං වෙන්න එපා මොනවද කිව්ව වචන සෙට් එක පුතා යුගලනේ නොවු ඊට පස්සේ නිර්යුග්මක තව වියුග්ම හරිද ඔය ඔක්කොම කිව්වේ තනි ඉලෙක්ට්‍රෝන වලට තමයි තනි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා පුතා තුනක් තියෙනවා මේ විභාගෙට තනි ඉලෙක්ට්‍රෝන කියලා අහන්නේ අර වචන තුනෙන් අහන්නේ මඤ්ඤං කරන්න කියලා හරි ඔකෙන් තමයි අහන්නේ හරි එතකොට මේකේ තනි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවා පුතේ සිංගල් අය තුන් දෙනෙක් ඉන්නවා පුතේ හරි මමයි රවිනුයි තව කවුරු හරි නේද පුතේ එතකොට කපල හරි හොඳයි හරි මේ තියන්නේ කොබෝල්ට් දැන් වැඩේ කියන්නේ මෙන්න මේක කොබෝල්ට් 3+ කොබෝල්ට් 3+ කියන්නේ පුතේ ධනනේ ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න ඕනේ නේද ඔව් කියලා බලන්න කවුරු හරි නෑ නෑ ධන කියන්නේ මොකද්ද ඉලෙක්ට්‍රෝන පිට වෙලා ගියාට පස්සේ ධන තුනක ආරෝපණයක් එන්නේ යාට ඒ කියන්නේ තුනක් මදි ගියානේ දාලා ගියා තුන් දිනක් එතකොට තුනක් මදි කියලා කියනවා දැන් ඉලෙක්ට්‍රෝන දාලා යන්නේ කොහොමද පුතේ පිළිවෙලකට දාලා යන්නේ පුතේ හරි කොනක ඉඳන් දාලා යන්නේ ඈතම ඉන්න එක තමයි පුතේ මුලින්ම ගැලවෙන්නේ මුලින්ම ගැලවෙනවා පුතේ මම මේක ආයේ අඳින්න චුට්ටකට මේක මේකම ආයේ අඳින්න කොබෝල්ට් මේක ආයේ අඳින්න මෙහෙම හිටියා මෙහෙම නිතුනේ 3 4 5 6 7 ওই දෙන්නේ පිරෙන්නේ හරි දැන් තුනක් අයින් කරන්න ඕන මොකද්ද අයින් කරන තුන ආසම තුන එහෙම අයින් කරන්නේ නැහැ පුතේ සිංගල්
කරන්නේ ආසාස ඉදිරියෙන් කරන්න බෑනේ පුතා තුනක් අයින් කරන්නේ බන්ද කියන්නේ කොබෝල්ට ඈතින්ම ඉන්න කවුද ඈතින්ම ඉන්නේ පුතේ මෙන්න මේ එකයි ඊට පස්සේ දෙකයි මේ දෙක අයින් කරා ඊට පස්සේ තුන්වෙනි එක ඔන්න මොකද්ද කපල්ස් බ්‍රේක් කරන්න පුතා මෙන්න තියෙනවා කපල් 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 බ්‍රේක් කරන්න සිංගල්ුන්ට ඉන්න දෙන්න පුතේ කපල් සිංගල් කරන්න පුදුම ආසාවයි හරි පුදු කුරිර සතුටක් ඇති වෙනවා එහෙම කරනකොට ඔන්න බලන්න අපේ ගොන්නට තව එක්කෙනෙක් එකතු වුණා හරි එතකොට පුතේ මෙතන සිංගල් කට්ටිය කී දෙනෙක් ඉනවද හතර දෙනෙක් ඉනවා ඒ කියන්නේ මේ යුග්ම ඉලෙක්ට්‍රෝන හතරයි කොබෝල්ගේ යුග්ම ඉලෙක්ට්‍රෝන තුනයි හැබැයි කොබෝල් 3 ප්ලස් කියන කෙනාගේ යුග්ම ඉලෙක්ට්‍රෝන හතරයි එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලියන්නේ පුතේ මං 1s2 2s2 2p6 3s2 3p6 4s තියනවද නැහැ ඒ නිසා 0 දාන්න දාන්න ඕනේ නැහැ හොම ඔක නොලිය හිටියනම් හරි මේක 3d 6 වෙනවනේ 3d 6 වෙනවා ලියා ගන්න පුතේ ඉක්මනට ඔක අඳ ගන්න ලියා ගන්න ඉක්මන කරන්න පුතා ඈතින් තමයි ලයින් යන්නේ ඕක අනිවාර්යෙන් යනවා හරි ආවෙ නැත්තම් කරන්න දෙන්න ඉතින් නේද හරි එන අනිවාර්යෙන් යනවා ඉක්මනට එතකොට ඒකට උත්තරේ හතරනේ දෙන්නේ උත්තරේ ඔක මාක් කරගන්න අවුලක් නැහැ උත්තර මාක් කරගන්න හතර ඉක්මන් කරන්න හරිනේ ඔන්න මේකවා ලිය නෝ ඉක්මන් කරන්න පුතේ ඉක්මන් කරන්න ඊළඟට ගානක් හදන්න තියෙන්නේ ගාන හදුව පුතේ ගාන හදුව ගාන හදුව ගාන හදුව ගාන හදුව ඇන්ටි ගාන හදුව නැහැ ගාන හදුව නා හොඳයි හරි හරි බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ ඔය ඉතින් පළවෙනි වාරි තියෙන ඉතින් මේ වගේ ගණන් තමයි පළවෙනි සෝරි පළවෙනි පාඩමෙන් අහන්න තියෙන ඉතින් මේ වගේ ගණන් තමයි වෙන ලොකු ගණන් අහන්න බෑ තරංග ආයාමය 4.42 ගුණ කියන ධාරින 7 මීටර පුතේ තරංග ආයාමය මොකද්ද ලැම්ඩා ලැම්ඩා සමානයි 4.42 ගුණ කිරීම 10^7 මීටර හ වූ නයිට්‍රජන් වර්ණාවලිය නෙමෙයි පුතේ හයිඩ්‍රජන් වර්ණාවලිය හරි හයිඩ්‍රජන් වර්ණාවලියේ කොලාලෝකයට අදාළ විකිරණයේ ප්‍රෝටෝනයක ශක්තිය එක ප්‍රෝටෝනයක ශක්තිය ඔන්න එක ඔක ප්‍රෝටෝනක් නෙමෙයි පුතේ ෆෝටෝන වෙන්න ඕනේ ප්‍රෝටෝන වල ශක්තිය වෙන්නේ නැහැ නේ හරි ශක්ති පැකට් එකකට කියන්නේ ප්‍රෝටෝනයක් කියලා නේ ෆෝටෝනයක් කියලා F ෆෝටෝන ෆයන්න එක ශක්තිය වෙනුයි මේ බලන්නකෝ මෙතන උත්තර දීලා තියෙන කිලෝ ජූල් වලින් නේද බලා ගන්න ලැම්ඩා දීලා ශක්තියක් අහනවා ශක්තිය කියන්නේ මොකද්ද E මේකනේ අහන්නේ ලැම්ඩා සහ මෙන්න මේ E අතර සම්බන්ධයක් තියෙන සමීකරණය E සමානයි තරංගයක් එක ගත්තොත් E සමානයි H කියලා එකක් HF හරි H new හරි කියලා එකක් මතක ඇති F කියන්නේ සංඛ්‍යාතය H කියන්නේ උස ඈ නේද ප්ලාන්ක් නියතය කො ප්ලාන්ක් නියතය යගේ පේපර් උඩ තියෙන ඒල මේ ටර්ම් ටෙස්ට් පේපර් උඩ තියෙයි ඈ උඩ තියෙන්න ඕන හරි උඩ බලන්න එපා මෙතන උඩ හරි H කියන්නේ මේක F කියන්නේ සංඛ්‍යාතය. ඉතින් බම් පුතේ සංඛ්‍යාතයක් දීලා නැහැ නේ අපිට. මොකක්ද දීලා තියෙන්නේ? තරංග ආයාමයක්. එතකොට මොකද කරන්නේ? මේ ප්‍රශ්නේ අතල ඊළඟ එකට යනවා. නැහැ. අපි දන්නවා තව සමීකරණයක් කොහොමද පුතේ? C සමානයි F ලැම්ඩා. මෙයාගේ ලැම්ඩා උක්ත කරන්න පුතා. ලැම්ඩා සමානයි C බෙදීම F. හරි? ලැම්ඩා සමානයි C බෙදීම F. හරිනේ? මේකෙන් තමයි අපි ගාන හදන්නේ මේකෙන් සෝරි ලැම්ඩා අපිට ගන්න පුළුවන් මේක F එක උක්ත කරමුකෝ මෙතනට F වෙනුවට ආදේශ කරන්න එක F සමානයි මොකද පුතේ
සීබෙදීම ලැම්ඩා ගම්. එතකොට F දාන්න ඕන තැනකට මට පුළුවන් මොකක් දාන්නද පුතේ? සීබෙදීම ලැම්ඩා දාන්න පුළුවන්. ඕනේ මං F දාන්නේ නැහැනේ. ඒ නිසා මං F වෙනුවට දානවා මොකද්ද පුතේ? සීබෙදීම ලැම්ඩා කියලා. දැන් නම් වැඩේ හරි වගේ. H කියන්නේ ප්ලාංක් නියතේ දීලා තියෙනවා ලැම්ඩා මෙතන දීලා තියෙනවා ගානේ. C C කියන්නේ මොකද්ද? වර්තනාංකය. මොකද්ද? නෑ මොකද්ද? ආලෝකයේ වේගය. ආලෝකයේ වේගය සාමාන්‍ය අපි ගණන් ගන්නේ 3 ගුණ කිරීම 10 8යි කියලා. මතක තියාගෙන ඉන්න ඕනද? නැහැ. හැබැයි මතක හිටිනවා. විතර කරන්න දෙයක් නැහැ. හැබැයි මතක හිටියත් නැතත් පුතේ උඩ පේපරේ දීලා තියෙනවා සීගේ අගේ. මෙවුවා නියතයි. මෙවුවා අගයන් දීලා තියෙනවා. එතකොට අපිට ඊව හොයන්න හරිම ලේසි පුතේ. මෙන්න මේ සමීකරණය දාගත්තා. H කියන්නේ ප්ලාංක් නියතය. C කියන්නේ ආලෝකයේ වේගය. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. මොනවාගෙන් ලියන්න ඕනද? අනිවාර්යයෙන්ම මීටර වලින් ලියන්න ඕන මේක. හරි ඒකක වලින් ලියන්න ඕන. හරි ඒකක වලින් ලිව්වොත් පිළිතුරක් එන්නේ. නිවැරදි මේකක වලින් මොනවාගෙන් දෙන්නේ පිළිතුර? ජූල් වලින් එන්නේ පිළිතුර. මේක පිළිතුර මොනවාගෙන් දෙන්නේ? ජූල් වලින්. හැබැයි මම පුතේ මෙතන ආන්සර්ස් දීලා තියෙන්නේ කිලෝ ජූල් වලින්. ජූල් කිලෝ ජූල් කරන්න අපහු 1000 බෙදන්නත් වෙයි. අපි මුලින්ම මේකේ උත්තරේ අරගෙන ඉමු. පස්සේ 1000 බෙදලා කිලෝ ජූල් කරමු. මම මෙතන ආදේශ කරන්නම්. H ගේ අගය කියන්නේ පුතේ 6.62 ගුණ කිරීම 10 ඍණ 34යි ජූල් තත්පර. C කියන්නේ ආලෝකයේ වේගය 3 ගුණ කිරීම 10 8යි ms ඍණ 1. ඕක බෙදන්න තියෙන පුතේ ලැම්ඩාගෙන් ලැම්ඩා අපිට ගාන දීලා තියෙනවා. 4.42 ගුණ කිරීම 10 ඍණ 7යි මීටර් කියලා අපිට අගය දීලා තියෙනවා. ඉතින් පුතේ ඕක බෙදලා සුළු කරලා ගත්තාම එන උත්තරේ එන්නේ අවසානයේට බලන්න මීටර් මීටර් කැපේ තප්පරයට තප්පර කැපේ මොනවාගෙන්ද උත්තරේ එන්නේ පුතේ? ජූල් වලින් උත්තරේ එන්න ඕන. මම උත්තරේ හැම හදයි කියලා හැම බලාපොරොත්තු වෙනවා නම් සෝරි හදන්නේ නැහැ කරගන්න තනියම. පටන් ගන්න. උත්තරේ ගන්න එක මම කරන්න. අද සෙමින එකක් නිසා ඉතින් කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න දෙන්නම්. පවුනේ නැත්ත. ආසන වශයෙන් ගන්න පුළුවන්. මෙතන 6.6නේ 6.6 තුනෙන් ගුණ කරපුවාම ආසන වශයෙන් එන්න. එතකොට 19 ගානක් එන නිසා 20යි කියලා අරගෙන හැදුවට කමක් නැහැ. මොකද ආසන්න උත්තරයක් මෙතනින් ගන්න පුළුවන් එතකොට. හරි. එතකොට 20 බෙදන්න තියෙන 4.4න් වගේ සින්නක් තියෙන මෙතන. නැත්තම් මෙහෙම ගන්නත් පුළුවන් මේ. මෙතන තියෙන 6.6නේ. මෙතන තියෙන 4.4නේ. 11 සරක් වලින් ගත්තොත් මෙතන 4යි. 11 සරක් ගත්තොත් මෙතන 6යි. එතකොට මෙතන 4 බෙදීම 6. එහෙම නැත්තම් 3 බෙදීම 2 දාන්න පුළුවන්. එතකොට 3 වරක් 3 9යි. 9 මෙතන 2නේ තියෙන්නේ. එතකොට මෙතන 2නේ තියෙන්නේ. 9 2කින් බෙදුවාම පුතේ 4.5යි. පටස් ගාලා උත්තරේ එනවා මෙතන 4.5ක උත්තරයකුත් තියෙනවත් එක්ක. එම ගන්නත් පුළුවන් කැමැත්තක් ඇති. ඒක ගණිතය කිමිස්ට්‍රි නෙමෙයි තියෙන්නේ. ඒ ගණිතය. කැමති විදිහට හිතන්න පුළුවන්. එක එක විදිහට ගණන් ගැන හිතනවනේ එහා පැත්ත එකකින් බලන් හිතනවා. ඒ එහෙම ගණන් හිතනවා. හරි. උත්තර අංක 4 එන්නේ පුතේ. ජූල් වලින් එන්නේ 4.5 ගුණ කිරීම 10 19යි. ඔව් කියන්න. එහෙම නේද? ඔව් 10 19යි. ඊට පස්සේ ඒක කිලෝ ජූල් කරන්න 10න් බෙදන්න ඕන. 10න් බෙදුවාම උත්තරේ 10 ඍණ 22ක් වෙයි. 10 ඍණ 22ක් වෙයි. ඉක්මනට බලලා ලියාගන්න පුතේ. හරි. ගණන් නැති පටපට ගාලා සුළු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ලඝු වලින් තමයි සාමාන්‍යයෙන් හදන්නේ. ඉතින් මේ වගේ ගණන් නැති ලඝු ඕනේ නැහැ. නිකම්ම කැපිලා යනවනේ. 11 සරබ් බැලුවොත් 4යි 6යි. 6 4 එත් කැපිලා ගිහලා 3 2 වෙනවා 3 9 9 2 බෙදුවා 4.5 ඉවරයි. හරි. මේ වැඩි 5:30ට ඉවරයිනේ. 5:30ට ඉවරලා ගෙදර ගිය ගමන් කරන්න පොඩි වැඩක් දෙන්න. මේ ඔගලඟ තියරි ක්ලාස් එකේ කොහරි උගන්නපු ලුයිස් සිව්ව 20ක් විතර අරගෙන පුතේ අද ගෙදර ගිහලා වොෂ් එකක් දාලා කාලා අද ඉදා ගන්න කලින් පැයක් එකමාරක් අරගෙන ලුයිස් සිව්ව 20ක් 30ක් ඇඳලා
එක ස්පීඩ් එක ප්‍රැක්ටිස් වෙන්න එකම එක කමක් හරි කමක් නැහැ ඇඳලා 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 ඉක්මනින් ලුයිස් වියු හඳින්න පුරුදු වෙන්න ඒක මට සෙමිනර් එකකින් කරන්න බෑ එහම සෙමිනර් එකක් දානවා නම් ලුයිස් වියු කියලා වෙනම සෙමිනර් එකක් දාන්න වෙනවා හරි එහම එකක් අපි රැක කළා ලුයිස් වියු 100ක් අඳින සෙමිනර් එකක් අපි කරා නයිට් රිවිෂන් එකේ එක්සෑම් එක ලඟම අපිට එහෙම කරන්න බෑ නිසා ලුයිස් වියු 100ක් අදරය අනිවාර්යෙන් අඳින සෝරි 100ක් නෙමෙයි ලුයිස් වියු 20ක් හෝ 30ක් අදරය ඉක්මනින් ඉක්මනින් අඳින්න පුරුදු වෙන්න හරි ලුයිස් වියු අඳිනවා කියන එක මහ දෙයක් නෙමෙයි හරි හරි උත්තරේ හතර නේද පුතේ උත්තරේ හතර නේද දෙන්නේ එකට බලන්න උත්තර අංක හොයත් තියෙන කියලා හතර නේද තියෙන්නේ අද පුතා හරි හරි මොහොම් කරන්නේ ගන්න කෙටි ක්‍රමෙත් එක්කම කියමු නේද මොහොම් කරන්නේ ගන්න කෙටි ක්‍රමෙන් අපිට වැදගත් වෙන්නේ ලුයිස් වියු අඳ ගන්න බැරි නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා ඒ නිසායි මම කිව්වේ ලුයිස් වියු පට ගාලා අඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ කියලා තියෙන NH4+ එක මේවා දැකලා තුරු වෙන්න ඕනේ පුත දැන් මම මේක ඇඳ මෙලෝඩියක් බලන්න දු මට මතක NH4 ඇඳලා තියෙනවනේ පුතේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ කී වෙනි පාට මේක අඳිනේද මේ තාලල හැම ක්ලාස් එකම පේපර් ක්ලාස් එකම හැම අවුරුද්දකම මම ඉගෙන ගන්න කාලේ සතරනේ කී පාරක් ඇඳලා ඇද්ද මේක මේ හුරුවට අඳින්නේ මේ සමහරව හරි ඊළඟට අලුත් view එනවා හරි අඩු පිටේ එකම view එක තමයි එන්නේ මේක BCL2 මෙහෙම එන්නේ ඔන්න ඔහම එන්නේ BC ඊට පස්සේ ජලයේ ඉතින් චූටි කාලේ ඉඳන් අඳිනවනේ ජලයේ ඔන්න ජලයේ හරිනේ පටගල ඇඳක ඉක්ම කරන්න දැන්ට බලාගෙන ඉක්මනට අඳින්න මේක ප්‍රැක්ටිස් කරන්න පුරෙන් වේගෙන් අඳින්න පුතේ මේ ඔක ලියන ගමන් අහගන්න මේක කියන්න මොදයක් මේ විශේෂයට නම් අදාළ නැහැ ඒනට ජීවිතයට අදාළයි මේ ඔයාලගේ මේ දවස්වල ගම්පාවට ඔය ඩෙන්ගු චෙක් කරන්න ගෙවල් වලට එනවා සමහර වෙලාවට ඇවිල්ලා දඩත් ගහලා ඉත සමහර ගෙවල් වලට නේද නෑනේ මේ ඒගොල්ලන් නිසා නෙමෙයි මේ ක්ලීන් කරන්න ගෙවල් වල කට්ටියට කියලා හරි ඕගොල්ලෝ හරි කරන්න උකට හේතුවක් තියෙනවා මගේ ඉස්සර 3 ක්ලාස් එකේ දුවේ මේ හැර ඩෙන්ගු ඊයේ ආවේ නෑ මේ ඉරිදක් පන්ති දැන් ප්ලේට්ලට් ටික ටික පට්ටික අඩු වෙනවා කියලා ප්ලේට්ලට් අඩු වෙනවා ටික ටික හැත්තෑව තිබුණා දැන් 60ටත් වඩා අඩු වෙලා දැන් ඊළඟ ප්‍රශ්නේ ඒක සිවිය ගිහිලා තියෙන තත්ත්වේ ඉන්ටර්නල් බීඩින් දැන් අභ්‍යන්තර උදුර ගැලීමක් වෙලාද දැන් මේකට කලින් පණිවිඩය ආවේ ඉතින් ළමයි කට්ටිය කතා වුණා මගේ හිට රිවිෂන් එකේ කට්ටිය මේ ඒගොල්ලන්ගේ විශ්වාස විදියට මේ පන්සලට යන්දස බෝධි පූජාවක් හරි මොකක් හරි කරන්න කියලා මම ඒක ගැන දන්නේ නැහැ මං කෝ හරි ඔයගොල්ලෝ කැමති නම් කරමු කියලා දැන් හෙට අපි යනවා පන්සලට ඒ වැඩියට මේ ඉතින් එහෙම නොවෙන්න මං කැමති නැහැ මගේ ළමගේ ඒ කියන්නේ මං 23 ක්ලාස් පටන් ගත්ත සතියේට දෙවෙනි සතියේ ඉඳන්ම ආව දරුවෙක් එක්ක. ඒ කියන්නේ මගේ ක්ලාස් එකේ ළමයි එතකොට පළවෙනි දවසේ ළමයි දෙන්න හිටියේ පළවෙනි පන්තියේ. ඊට පස්සේ සතියේ ළමයි සංඛ්‍යාව දෙගුණ වුණා පුතේ. ඒ කියන්නේ තව දෙන්නෙක් ආවා. හරි මුලින්ම කොල්ල දෙන්නෙක් ආවා. ඒක 100කින් වැඩි වුණා පුතේ ළමයි සංඛ්‍යාව. හරි දැක්ක පන්තිය හරි. මේ දෙන්නෙක් ආවා. ඊට පස්සේ ළමයි හතරක් ආවා. ගැල් ළමයි දෙන්නෙක් ආවා. හරි ඒ දෙන්න ගැල් ළමයි දෙන්න නෙමෙයි. මේ හැබැයි පස්සේ ඒක එහෙම වුණා. මේ ඊට කලින් ආවා මගේ පන්තියට මේ ඒක දුවෙක් මේ කොළඹ වැල්ලම් පිටි එහි ඉඳන් මෙහෙ පන්තිය යනවා මගේ මේ එහෙට තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ දැන් මේ දවස්වල හැම තැනම ඩෙන්ගු චෙක් කරන නිසා පරිස්සම් වෙන්න පුතේ ගොඩාක් භයානක ලෙඩක් මේ වෛරස් එකක් නේ ඩෙන්ගු කියන්නේ මොකද්ද වෛරස් එකක් බයෝ කරන කට්ටිය දන්නවා වෛරස් වලට බෙහෙත් තියෙනවද නැහැ වෛරස් වලින් කරන්නේ අපි වෛරස් එකකට හැදුනාම අපේ ශරීරයේ තත්ත්වය වෙනස් කරනවා වෛරස් එකට වර්ධනය වෙන්න බැරි වෙන්න එහෙම නැතුව වෛරස් එකට ඇටැක් කරන්න විදියක් ඒකනේ වෛරස් රෝග බෝ වුණාම අපිට හොඳ කරගන්න බැරි. වෛරස් එකට ජීවත් වෙන්න බැරි කරන්නේ මෙතන තත්ත්වය වෙනස් කරනවා. දැන් මට මෙතන පන්තිය ළමෙක් ඉන්නවා කියමුකෝ මට එලව ගන්න බැරි. හරි දැන් මට ඕන නම් පුළුවන් ගහල් ඵලයන් කියන්නේ. එහෙම නොකිය කොහොමද මේ පන්තිය යවන්නේ? ඉන්න බැරි විදියට පරිසරය හදනවා. හැම වෙලාවෙම නිකන් එහෙම හින් පාස් කරනවා. සාරට කියන්නේ නෙමෙයි තේ සාරට. හරි සාර ගන්න නෙමෙයි කියන්නේ. හරි. එහෙම නෙමෙයි සාර මේ ඵලෙනි වැජ්ජගනේ අපි. ඵලෙනි නේද අපි ඵලෙනි සෙට් එකෙක් කෙනෙක්නේ. සාර වෙලවන්නේ.
මේ මං කියෙමනේ කියන්නේ මොකද්ද මේ මේ අර පරිසරය වෙනස් කරලා අපිට පුළුවන් කෙනෙක්ව අයින් කරන්න දැන් ඔයගොල්ලන් ගෙදර නෑ දැක්ක ආවා කියලා හිතන්නු ගෙදර නෑ දැක්ක ආවා හිතන්නේ ඉතින් දවස් දෙකකින් ද එනවා කියලා නෑ පුතා හතියක් හිටියම යන වාටක් නෑ හණ්ඩක් බෑනේ අද යන්නේ නැද්ද එහම හණ්ඩ බෑනේ හති එකමාරයි සති දෙකයි යන්නෙම නෑ ගෙදර නිදහසකුත් නෑ ඔයගොල්ලන්ට ආතල්ලේකුත් නෑ මලවදේ ඇවිල්ලා හොය ඉන්න ගැත්ත කරලා මොකද කරන්නේ බුරු ගමන් දා ගන්න අපි මෙහෙට ගිහලා යන කියලා උදේ ගිහලා රෑ වෙලා යනවා හණ්ඩක් නෑ වේලි වේලි ගෙදරට එලා ඉන්නවා එතකොට මොකද කරන්නේ පරිසරයේ ඉඳ බැරි විදිහට පරිසරය වෙනස් කරලා තියෙනවා හරි ඔය විදිහට වැඩි දවස් දෙකක් තුනක් කරපුවම කොහොමත් මිනිස්සයා යනවා වෛරස් එකකටත් උච්චරයිනේ කරන්න පුළුවන් ඒ කියන්නේ වෛරස් එකකටත් කරන්න පුළුවන් පරිසර සාධක වෙනස් කරන එක විතරයිනේ වෛරස් එකකට මුකුත් කරන්න බෑ ඒ නිසා වෛරස් එකක් තමයි ඩෙන්ගු කියන්නේ ඩෙන්ගු වලට වෙහෙත් නැහැ ඩෙන්ගු හැදුනහම ඉතින් ඒ වෛරස් එක වැඩ කරලා ඉවරනකම් ශරීරේ පොඩ්ඩක් පවත් ගන්න බෙහෙත් දෙනවා විතරයි ඒ නිසායි භයානක ඉතින් අර දුවට දැන් ටිකක් අමාරුයි ඉතින් මේ ඒ නිසා මම කැමති පන්ති වල ළමයි මේ කාටවත් එහෙම වෙනවට ඒ නිසා පොඩ්ඩක් ගෙදරින් පරිස්සම් වෙන්න. ගෙදර ගියාම පරිස්සම් වෙන්න වටපිට පොඩ අස් කරලා තියාගන්න. ওই වගේ නිකන් අවසනාත්මක අවසනාවන්ත දේවල් සිදු නොවෙන්න. හරි. ඩෙන්ගු හැදිලා ඉන්නවා කියන්නේ හරි අමාරුයි පුතේ. හරි. මට නම් හැදිලා නැහැ. මගේ යාළුවන්ට ගොඩක් හැදිලා තියෙනවා ඩෙන්ගු. ගොඩක් අමාරු වෙනවා ඒගොල්ලන්ට. හරි. මට මතකයි මං ක්ලාස් යන දවසක් පාන්දර 4යි. මං තඩිවිඩි ගාලා බස් එකට යන්න ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනකොට කෝල් එකක් ආවා යාළුවෙක්ගෙන්. පරණ යාළුවෙක්ගෙන්. ඒ කාලේ ඒලෝ කාලේ හිටපු යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. මං කමට දඩිබිඩි ගාලා ආන්සර් කරලා මේ එයි මචං හදිසියක්ද මං ගමනක් යන්න යන්නේ කිව්වා ආ හරි මචං මං නිකන් ගත්තා කියලා තිබ්බා තිබ්බට පස්සේ ටික දවසකට පස්සේ තමයි මේ මේ දැනගත්තේ දවස් දෙකකට විතර පස්සේ තමයි දැනගත්තේ යාර ඩෙන්ගු කියලා ඊට පස්සේ මං දැනගත්ත ගමන් ගියා හොස්පිටල් එකට බලන්න යනකොට ටිකක් හොඳයි ගියා මං හැමෝම පාන්දර කෝල් කරේ මටයි කියලා නෑ මචං මට උපරිම අමාරු වෙන වෙලාවෙ උඹට කෝල් කරේ මං හිතුවේ මං මැරෙයි කියලා මැරෙන්න කලින් යාළුවට කෝල් එකක් දෙන්න ඕනේ සල්ලි කෝල් කරේ මම මකට කිව්වාම නිකන් මට නිකන් මොකද්ද වෙලා ගියා කියන්නේ මම ඒ කෝල් එකත් මම එච්චර කියා කළේ නැහැ නේ එහෙමයි කියලා මම තාම හැදිලා නැහැ මම තාමත් කෝල් ආන්සර් කරන්නේ නැහැ හරි මේ ඒවලට ඒක මට ගොඩක් දැනුණා ඒ කියපු කතාව මේ මේ ඒ තරම් උඹගේ යාළුවෙක් හරි මේ කියන්නේ අන්තිම මොහොතේ ඒ තරම් අමාරු වෙනවලු පුතේ එයා කියන මචං මම වෙලාවකට මගේ ඇඟෙන් ඈතර ගිහිල්ලා හිටියා වගේත් මට දැනුණා ඒ තරම් අමාරු වෙනවා පුතේ අමාරු වෙනවා උපරිම අමාරු වෙනවා එහෙම වගේ ලෙඩ හැදෙන්න හොඳ නැහැ ඒ වෛරස් එක ගොඩක් අමාරු ඉතින් මේ බොහොම මේ අමාරු තත්ත්වයකට දුව ඉන්නේ නිසා ඕගොල්ලන්ටත් ඒ වගේ දෙයක් නොවෙන්න ඕගොල්ලන්ගේ වගේ වටපිට ගෙවලු පොඩ්ඩක් පරිස්සම් මේ මේ පිරිසිදු කරන්න කියලා ඒගොල්ලන්ටත් කියන්න. හරි ඩෙන්ගු මදුරුවා මේ ඉඩම විතරක් ඉන්නවා එහෙම එකක් නැහැ නේ. මගේ ඉඩම විතරයි මං ඉන්නේ කියලා ඩෙන්ගු එහෙම ඉන්නේ නැහැ. හරි පරිස්සම් වෙන්න. හරි. සෙමිනා එකේ වෙලාව අරගෙන කිව්වේ හේතුවක් තියෙන නිසා හරි. හොඳට පාස් ඉගෙනගෙන ඉගෙනගෙන ප්‍රයෝගික ටෙස්ට් එක ලකුණු අරගෙන ඒල් වලට යන්න කලින් ඩෙන්ගු හැදලා මැරුණොත් අපරාධනේ. හරි. හොඳයි. හරි. විකර්ෂණ ඒකක වර්ග කිහිපයක් තියෙනවා මේක තනි බන්ධනයක් මේකත් විකර්ෂණ ඒකකයක් මේකත් විකර්ෂණ ඒකකයක් මේකත් විකර්ෂණ ඒකකයක් මේකත් විකර්ෂණ ඒකකයක් විකර්ෂණ ඒකක වර්ග කීයද එතකොට 1 2 3 4 5 එහෙනම් මේ නයිට්‍රජන් වටේට විකර්ෂණ ඒකක කීයද තනි බන්ධනම කීයක් තියෙනවද 1 2 3 4 එහෙනම් මම ලියන්න විකර්ෂණ ඒකක 4 අපි ඔයාලට VSCPR ඒකක කියලාත් කියන මොනවද කියන්නේ VSCPR ඒකක එහෙම නැත්තම් විකර්ෂණ ඒකක කියලා කියනවා මේ බෙරිලියම් වටේට විකර්ෂණ ඒකක කීයද 1 2 ඔක්සිජන් වටේට විකර්ෂණ ඒකක 2 3 4 එක සැරේ ගොලක් කියන්නේ මොකද්ද පුතේ විකර්ෂණ ඒකකයක් එතකොට 1 2 3 4 එතකොට විකර්ෂණ ඒකක කීයද පුතේ 4 මම කෙටි ක්‍රමයක් කියලා දෙන්නම් තියරි කියන්න වෙලා නැහැ විකර්ෂණ මේ විකර්ෂණ ඒකක ගන්න දන්නවනම් මුහුම් කරන්නේ ලේසියෙන්ම හොයන්න පුළුවන් මතක තියාගන්න විකර්ෂණ ඒකක 2 නම් විකර්ෂණ ඒකක 2 නම් මුහුම් කරණය sp විකර්ෂණ ඒකක 3 නම් sp2 කියලා මුහුම් කරණයක් වෙනවා විකර්ෂණ ඒකක 4 නම් sp3 බස් එක ඉවරයි විකර්ෂණ ඒකක 5 නම් sp3 p ඉවරයි තව පටන් ගන්න තියෙන්නේ d විකර්ෂණ ඒකක 6 නම් sp3 d2 මෙන්න සිලබස් එකෙන් අහන දේව මේ සිලබස් එකෙන් පිට හරි මේ කැටි ක්‍රමය හරි මේක මේ තර්කානුකූල වෙන දඩ පියවරක් නෙමෙයි මේක මේක මේ මේ කැටි ක්‍රමයක් මේක එනිසා මතක තියාගන්න එහෙනම් මෙයාගේ පුතේ විකර්ෂණ එකක 4 නේ 4 නම් මොහුම් කරන්නේ මොකද පුතේ sp3 මෙයාගේ 2 නම් මොකද පුතේ මොහුම් කරන්නේ sp මෙයාගේ 4 ආපහු sp3 ඉක්මනට දාගන්න අවශ්‍ය දේවල් ටික ඉක්මනට දාගන්න පුතේ අවශ්‍ය දේවල් ටික කෙටි ක්‍රමය පට්පට් ගාලා දාගන්න විහු ටික අඳින්න ඕන මෙන්න මේ තමයි විකර්ෂණ එකක මේ තියෙන විකර්ෂණ එකක තනි බන්ධන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන සහ එකසාර යුගල සහ තනි ඉලෙක්ට්‍රෝන පට් ගාලා දාගන්න මේකෙන් ඕන ප්‍රශ්නකට එක්සෑම් එකේ උත්තර ලියා ගන්න පුළුවන් මම පුතාලට හරි මම කරා හරි
මට මේ කරනකොට මට පොඩ්ඩක් මතක් කරන්න පුංචි අනුමාත්‍රකා ටිකක් දෙන්න. ඒ අනුමාත්‍රකා ටිකේ පොඩ්ඩක් බලන්න යන්න. ඒකෙන් අනිවාර්යෙන් ප්‍රශ්න සෙට් එකක් එනවා. ඒ අනුමාත්‍රකා ටික කියන්න. හරි. මේ තමයි. ඔය පොඩ්ඩක් අර පිළිවෙලකට හදලා දෙන්න. මට ඒක මතක් කරන්න නැත්නම් අමතක වෙයි. හරි. හොඳයි. ලියාගත්තා පුතේ මම කරන්නකෝ. හරිද? ප්‍රශ්න හරිද පුතේ? හා කිය. හා. හරි. මකෝ ඈ. රොෂෙන් තමයි කියුවේ. හරි. යන්නම ලිව්වේ නැත්නම් රොෂෙන්ට පහර දෙන්න. හරි. රොෂන් නම්බර් එකේ නඩරන්න ගෙදර ගිහිල්ලානේ කෝල් කරන්නේ. හරි. හරි. අංක පහ. NH4+ NO2 Cl NH3 HCN රසායනික විදුල නාට්‍රජන් පරමාණු විදුණුතාවය වැඩි වෙන පිළිවෙලට සැකසු විට නිරතුර වෙනුවේ. දෙන්න ලොකු ඉවරණ. ලොකුත් නැහැ. ලොකු ඉවරණ කිටි කරලා දෙන්න. හරි මං අහන ප්‍රශ්නයක් මෙහෙම. ඔයගලන්ට ආවර්තවග මෙහෙම දීලා තියෙනවා. මෙහෙම දීලා හරියන්නේ රවුමට දෙන්නේ නැහැ. මෙහෙම දීලා තියෙනවා ආවර්තවග. හරි. ඔහොම ආවර්තවග දීලා තියෙනකොට ඕකේ විදුලි ඍණතාවය අඩුම කට්ටිය කවුද? එක්තරා කාණ්ඩයක් තියෙන විදුලි ඍණතාවය අඩුම කට්ටිය. මොන කාණ්ඩේද? අර ඇයි ඒගොල්ලන්ගේ විදුලි ඍණතාවය ශුන්‍ය නොවේ බිඳුව නොවන අවමයක තියෙන. ඒ නිසා අපි විදුලි ඍණතාවය සලකනකොට ඔය 18 වෙනි කාණ්ඩේ කට්ටිය ඩෝන්ට් කිය. දැන් ප්‍රශ්නයක් තියෙනවා ඇයි ඒ කියලා. ඇයි ඒ කියලා ඇහුවොත් මං කියන්නේ නිර්වචනය කියන්නේ විදුරුණිතාවය කියන්නේ කුමක්ද? විදුරුණිතාවය කියලා කියන්නේ මොකද්ද? සරහ. විදුරුණිතාවය කියලා කියන්නේ බන්ධනයක් හදාගත්තට පස්සේ නේද? බන්ධනයක් හදාගත්තට පස්සේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගැනීමේ හැකියාව. මේ හතර වට යන ඉලෙක්ට්‍රෝන නෙමෙයි පුතේ. එහෙනම් බන්ධනයක් හදාගත්තට පස්සේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට අද ගන්න පුළුවන් නම් යම්කිසි හැකියාවකින් ඒකට කියන්නේ මොකක්ද කියලා? විද්‍යුත් ඍණතාවයක් කියලා. කියන්නේ මැරිකලාට පස්සේ වෙන ගස්ලාව ආකර්ෂණය කරගැනීමේ හැකියාව විදුරුණිතාවය නෙමෙයි. පස්සේ වයිෆෝ ආකර්ෂණය කර ගන්න ඕන. නැත්නම් වෙන ප්‍රශ්න වෙනවනේ. හරි. තමන්ගේ පැත්තට ආකර්ෂණය කර ගන්න පුළුවන් නම් අන්නේ හැකියාවට කියනවා මොකක්ද කියලා පුතේ? විදුරුණිතාවය. හරි. විදුරුණිතාවය කියලා කියනවා. එතකොට දැන් ඔක්කොන්ටම කලින් විදුරුණිතාවය කියන කලින් ඒකට බන්ධන හදන්න පුළුවන් වෙන්න බෑ පුතා. නේද? දැන් 18 වෙනි කාණ්ඩෙන්න උච්ච වායුනේ හීලියම් නියෝන් ආගන් බන්ධන හදනවද? නැහැ. ඉතින් බන්ධන හදන්න බැරි නම් එයා ගැන මොනව අහලා වැඩක් නැද්ද පුතා? කතා කරලා වැඩක් නැහැ විදුරුණිතාවය ගැන කතා කරලා වැඩක් නැහැ. හරි. නිවැරදි යහපත් පෞල් ජීවිතයක් ගත කරන්නේ කෙසේද කියලා පන්සල් කියලා අහලා හරියන්නේ නැහැ. දන්න කෙනෙක්ගේ ආන්න ඕන. හරි. ආන්නගේ තමයි. එතකොට මේගොල්ලන්ගේ විදුරුණිතාවය අපි ඊටාම අඩුයි කියලා සලකන්නේ. ඇයි බන්ධන හදන්න බෑ? බන්ධන හදන්න බැරි නම් බන්ධනේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නත් බෑනේ. හරි. ඒගොල්ලන් අමතක කරන්න. අයින් කරන්න. අයින් කරලා ඉතිරි කට්ටිය ගැන හිතන්න. ඉතිරි කට්ටිය ගැන හිතනකොට මෙන්න මේ දකුණු පැත්තට යනකොට විද්‍යුත් ඍණතාවය ඉලෙක්ට්‍රෝන නෙගටිවිටි කියලා කියනවා. ඍණතාවය මොනවා වෙනවද පුතේ? වැඩි වේ. ඒ වගේම තමයි යට ඉඳන් උඩට යනකොට පුතේ ඍණතාවය වැඩි වේ. ඒ අනුව ඍණතාවය උඩම වෙන්නේ දකුණු පැත්තේ උඩම ඉන්න කෙනා. කවුද දකුණු පැත්තේ උඩම ඉන්නේ? දැන් ආයේ හීලියම් කියන්න එපා. ඒගොල්ලන් අයින් කරලා තියෙන්නේ. මෙන්න මෙතන ඉන්නවා කවුද පුතා? ෆ්ලෝරින්. එහෙනම් ඔය තර්කයේ දාලා සිගිදි තර්කයක් නේ පුතේ. ඕකේ අනිත් පැත්තේ තර්කේ දාලා මට කියන්නේ ඍණතාවය අඩුම කෙනා කවුද කියලා. වම් පැත්තේ යටම ඉන්න කෙනා ඉන්නවා සීසීඑම් ෆ්‍රැන්සිස් මන්නේ. ඒගොල්ල තමයි ඍණතාවයේ අඩුම කට්ටිය. වැඩිම කට්ටිය කොහෙද ඉන්නේ? දකුණේ උඩ. අඩුම කට්ටිය වමේ යට. ඕක මතක තියාගත්තනම් හරි. කොටස් නැදක. විදුරුණිතාවය කියලා දාගන්න. විදුරුණිතාවයේ නිර්වචනය මතකද? ආයි කියන්නේ බන්ධනයක් හදාගත්තට පස්සේ බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ආකර්ෂණය කරගැනීමේ හැකියාව. ඉක්මන් කරන්න පුතේ. EN කියන්නේ විදුරුණිතාවය ඉලෙක්ට්‍රෝන නෙගටිවිටි කියන එක පුතේ. හරි.
विधुनिधाय उपरम गना कौद हुसैन अंत कई अक् विधुनिधाय उपरम गना कौद पुते फ्लोरीन इरवासे इटवाडा छुट्टा कडवी ऑक्सीजन के पुते हरद मेंटेन हरी ऑक्सीजन इरवासे नाइट्रोजन इरवासे फ्लोरीन केला कनेक किना मेरा पहला कना मेक अमतक वेन निसा अपी केटी अमतक देगा ना फोंकल केला मनो केलाद फोंकल केला वेडीम एफ ओ एन सी एल वेन विधिर मत दिया गंडे हरी एफ ओ एन सी एल विधुनिधाय මුළු ආර්ථාවගෙන ඔක්ක අංගම විදුරිතාවේ වැඩිම ෆ්ලෝරින් අංක 2 ඔක්සිජන් අංක 3 නයිට්‍රජන් අංක 4 ක්ලෝරින් ලියාගන්න පුතා විදුරිතාවේ විචලනය පිළිවෙල ඔබ දන්නවා ඇති සමහර විට දැනගෙන ඉන්න F O N C L හරිනේ හරි හරි තමයි මේ බලන්න මේ මම අතින් දාලා දෙන ප්‍රශ්නය මේ කට්ටියව ලියාගෙන මට මේගොල්ලන්ගේ විදුරුණිතාවයේ අඩුවකින්ද වැඩි එකකට පෙළගස්සලා පෙන්න මේ කට්ටියගේ විදුරුණිතාවයේ අඩුවකින්ද වැඩි එකකට පෙළගස්සලා පෙන්නන්න ඔය ෂෝට් නෝට් එකෙන් පුළුවන් ඔක් කරන්න මේ පොඩි විවරණයෙන් පුළුවන් මේක කරන්න මේ සෙට් එකේ විදුරුණිතාවයේ අඩුවකින්ද වැඩි එකකට පෙළගස්සලා පෙන්න मेगोल आरता होगी ना तैना तैना करता ना हरी टम पुलो ये देख रहा අවර්තෝග තීන විදිහ ගත්තද පුතේ කොහමද එන්නේ එතකොට සෝඩියම් ඉන්නවා මේ හරිය නේද එයාට උඩින් කවුද ඉන්නේ පුතේ ලිතියම් ඉන්නවා මේ පැත්තේ බෙරිලියම් ඉන්නවා ඊට පස්සේ කාබන් ඉන්නවා ඊට පස්සේ ඔක්සිජන් ඉන්නවා ෆ්ලෝරින් අවර්තෝග ගත්තාම මොම නේද ඉන්නේ ඉතින් අපි දන්න තීරියට වැඩේ දැම්මම ලේසියිනේ දකුණු පැත්තේ උඩට යනකොට විදුරුණිතාවය වැඩි එතකොට වැඩිම කෙනා මෙයා අඩු වෙන්නේ කොහෙද සම් පැත්තේ යටට යනකොට එහෙනම් අඩුම කෙනා කවුද පුතේ සෝඩියම් එහෙනම් අඩුම කෙනා සෝඩියම් සෝඩියම් ටඩ චුට්ටක් අඩේ කවුද පුතා ලිතියම් ලිතියම් ටඩ චුට්ටක් අඩේ බෙරිලියම් චුට්ට දන්නේ අනේ මන්ද ඉතින් දකුණු පැත්තේ යද්දී අපි දන්නේ මොනව වෙනවා කියලා පුතේ වැඩි වෙනවා කියලා උත්තරේ ඉන්නේ මේක හරිනේ ඔය ඉදිරිය ප්‍රශ්නයක් අනිවාර්ය එක්සෑම් එකට එනවා ආවේ නැත්තම් එන්නේ නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ හරි ආවොත් එනවා හරිනේ සෝඩියම් ලිතියම් ඔය ඉදිරිය තමයි ගන්නෙ විදුරුණිතාවය හරි දැන් ඔය වගේ ප්‍රශ්නයක් ආවොත් පටස්කාල උත්තරේ ගන්න පුළුවන් හැබැයි මෙහෙම ආවොත් NH4+ NO2Cl NH3 HCN nitrogen 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 පුතේ මං අහනවා මේ නයිට්‍රජන් ලා හතර දෙනාගේ විදුරුණිතාවය කීයද කියලා. දැන් ඉතින් ආවර්තෝගෙන් ගන්න බෑනේ. ආවර්තෝගෙ ඉතින් නයිට්‍රජන් ලා ගොඩක් නැන් එකයි නින්නේ. ඒ ඔක්කොම ඉන්න එක තැනනේ. තැන තැන නයිට්‍රජන් නැහැනේ. එතකොට සමානයි කියලා තමයි හිතන්න වෙන්නේ. හිතන්න වෙන්නේ එහෙමයි. ඒ නයිට්‍රජන් ගැන තනියම හිතනකොටනේ. හැබැයි බලන්න තැනින් තැන නයිට්‍රජන් ඉන්න පරිසරය වෙනස්. ඉතින් අතීත කතාවක් තියෙන පුතේ අර. ගිරව් දෙන්නෙක් එක පැත්තකට නම් මේ පැත්තට වටනා කියලා. හරි. පරිසරය යනවා හැමදේම වෙනස් වෙනවා පුතේ. මේ බලන්න නයිට්‍රජන් ඉන්නවා. හයිඩ්‍රජන් ලා කී දෙනාද පුතේ?
හතර දෙනයි. නාරිදෙන ඉන්න ඔක්සිජන් දෙන්නයි ක්ලෝරින් ලා එක්කෙනෙක් වගේ. මෙයාගේ නාරිදෙන ඉන්න හයිඩ්‍රජන් ලා තුන් දෙනෙක් වට කරගෙන. මෙතන නයිට්‍රජන් ඉන්න කාබන් සහ මේ හයිඩ්‍රජන් ළඟ. පරිසරය වෙනස්නේ. පරිසරය වෙනස් වෙනකොට පුතේ මතක තියාගන්න විදුරණතාවය වෙනස් වෙනවා. මොකක්ද වෙනස් වෙන්නේ? පරිසරය වෙනස් වෙනකොට විදුරණතාවය වෙනස් වෙනවා. දැන් මේ වගේ අයගේ විදුරණතාවය හොයනකොට අනිවාර්යයෙන්ම ව්‍යුහය අඳින්න ඕන නැත්නම් බෑ. ව්‍යුහය අනිවාර්යයෙන්ම අඳින්න ඕන. ඒකයි මම කිව්වේ අද ගෙදර ගිහිල්ලා ලියුස් ව්‍යුහය අඳින්න අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න හැමතැනටම ඕන වෙනවා. මම මගේ මතකයෙන් පටස් කාලා අඳිනවා මේක NHO+. ඕගොල්ලෝ පටස් කාලා අඳගන්න මේ ටික. මේ තියෙන NHO+. ඊට පස්සේ NO2Cl HCN ඉක්මන් කරා ඉක්මනට අඳ ගන්න පුතේ හරිද දැන් අපි මොකද්ද පුතේ හොයන්නේ ප්‍රශ්නේ හරියට කියවන්න මේ මේ අණු වල නයිට්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාවය ඔක්කොම නයිට්‍රජන් නිසා සමානයි කියලා හිතුණට එහෙමද නැහැ ඇයි පරිසරය වෙනස් ඒ නිසා අපි මේකට ෆැක්ටර්ස් තුනක් සාධක තුනක් බලනවා පිළිවෙලට බලන්නත් ඕනේ ඒක පළවෙනි සාධකයේ මතකෙන් කියන්න කෙනෙක් මට මුලින් බලන්න ඕන මොකද්ද පුතේ මොහොම් කරන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ දැන් බලන්න මේ නයිට්‍රජන් ගේ මොහොම් කරන අර මං කියලා දුන්නේ කැටි ක්‍රමෙන් 1 2 3 4 4ක් තියෙනවා නම් පුතේ sp3 මෙතන 1 2 3 3ක් තියෙනවා නම් පුතේ sp2 මෙතන 1 2 3 4 sp3 මෙතන 1 2 එක සරයුගලයි ත්‍රිත්ව බන්ධනයනේ sp මොහොම් කරන ලියා ගන්න පුළුවන්ද ඔව් මොහොම් කරන ලියා ගන්න පුළුවන් නම් වැඩේ ලීසි මොහොම් කරන ලියන අතරේ මෙහෙම වැඩකුත් කරන්න मैं आगे एस लक्षण है परसेंटेज जा के दिल प्रतिशत या के दिल लिया ने एक और मत जाने मैं इतना एस एकाई पी तो नहीं ओके मगे तो हतराई नहीं तो कुछ एस एकाई पी तो नहीं ओके मगे हतराई हतराई एस की यक्ति ना दे एकाई हतराई का क्या ने सी एट की दूधे सी एट विसी पाई एस लक्षण है की दूधे सी एट विसी पाई मैं आगे एस लक्षण है बलंड एकाई मैं तरह देखा है तुना है तुने का क्या ने बुदे सी एट तीस तुना दशम तुना की तरह ने आने नेद प्रतिशत एक दिल मैं तरह बुदे हतराई का है नेद हतराई का क्या ने आप होंगे बुदे सी एट विसी पाई मैं आगे देखे एकाई सी एट पना है S ලක්ෂණය දා ගන්න පුළුවන් විදියට ප්‍රතිශතයක් විදියට දා ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. ඇයි දන්නවද? S ලක්ෂණය වැඩි නම් විදුරණතාවය වැඩි. මොකද මං කියපු දේ S ලක්ෂණය වැඩි නම් විදුරණතාවය වැඩි. S ලක්ෂණය වැඩි විට විදුරණතාවය වැඩි වේ. ඔන්න පළවෙනි පොයින්ට් එක. එහෙනම් මට සෙට් එකේ විදුරණතාවය වැඩිම කෙනා කවුද පුතා? HCN. ඒ නිසා මෙයා තමයි අංක 1. හරි ඊට පස්සේ 33යි අංක 2 පුතේ අංක 3 සහ 4ට තරංගයක් තියෙනවා ඇයි මෙයාගේ 125යි මෙයාගේ 125යි ඒක පස්සේ විසඳමු මේ 1 2 හොයාගත්තනේ එක කරගන්න එහෙනම් මුලින්ම දැන් අරගෙන ලියාගන්න S ලක්ෂණය වැඩි වෙන විදුරණතාවය වැඩි වෙයි කියලා මේ අංක ටිකක් දාලා ලස්සනට ගොඩනගා ගන්න බලන්න මුලින් බලන්නේ මොකද්ද ඒක මොහොම් කරන්නේ නේ මුලින් මොහොම් කරන්නේ මොනාගේද මොන ලක්ෂණයේද S ලක්ෂණය මොහොම් කරන්නේත් S ලක්ෂණය බලන්න හරි මොහොම් කරන්නේ S ලක්ෂණය මුලින්ම බලන්න මුලින්ම බලන්නේ මොහොම් කරන්නේ S ලක්ෂණය තනි කර ලකුණු පුතේ ඔය හරි මේ වගේ එක බහුවර්ණයකට එන්නත් පුළුවන් ව්‍යුහගත රචනාවේ පොඩි කෑල්ලකට එන්නත් පුළුවන් පළවෙනි ප්‍රශ්න එක්ස් ලක්ෂණයේ වැඩි විට විදුරණතාවයේ වැඩි වේ. හරිද? එහෙනම් පුතේ පළවෙනි සාධකෙ මොහොම් කරන්නේ හොයාගන්න දැන් පුළුවන්ද? මොහොම් කරන්නේ හොයාගන්න පළවෙනි සාධකෙ මොහොම් කරන්නේ හොයාගන්න මොහොම් කරන්නේ මොකද කරන්නේ පුතේ? විදුරණතාවයේ වැඩිම කෙනා කවුද එතකොට? HCN දෙවනියා
NO2 Cl මෙතන හොයන්න කියන්නේ පුතේ අඩුවේ කෙනා වැඩි එක නේද එහෙනම් වැඩිම දෙක මේ දෙක තියෙන කෙනා බලන්න දකුණු පැත්තේ කෙරෝල HCN තිබිලා ඊට පස්සේ NO2 Cl එම් උත්තර කීයක් දෙනවද පුතේ එම් උත්තර දෙකක් දෙන අංක 3 සහ අංක 4 නේද අංක 3 සහ අංක 4 ඔය දෙකෙන් එකක් නෙන්න ඕන හරි අංක 3 සහ අංක 4 දැන් එතකොට ආයේ මේ දෙක ගැන ආයේ හොයන්න යනවද ඔයා නෑ එකයි දෙකයි කියන අංක දෙක දුන්නාට පස්සේ ආයෙ ආගෙන හොයන්න යන්නේ නෑ අපි යනවා එහෙනම් මේ දෙන්නාගේ ප්‍රශ්නේ විසඳ ගන්න කාගෙද මෙයාගේ මෙයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න මම යනවා සෙකන්ඩ් ඔප්ෂන් එකට මොකද්ද පුතේ සෙකන්ඩ් ඔප්ෂන් එක මොකද්ද දෙවෙනි ෆැක්ටර් එක සාරා මම මතක වෙන්න ඕන හරි මතක වෙන්න බෑ මුම් කරනට පස්සේ අපි යන්න පුතා ආරෝපණය කියන ෆැක්ටර් එකට නෑ මම කියලාදී ආරෝප ආ කියන මට ඇහුන්නේ නෑ හරි ආරෝපණය මොනාගේද වැඩි වෙන්න ඕන පුතේ ආරෝපණය ධනාගේ වැඩි නම් විදුරුණිතාවය වැඩි බලන්න මෙයාගේ දැන් මේ මේ දෙන්න ගැන හිතන්න එපා හරි ඒ දෙන්න එක දෙක දැන් දෙක දීලා ඉවරයි අර දෙන්න ගැන හිතයි අපි දැන් මේ දෙන්න ගැන හිතන්නේ දෙන්නම 100ට 25 25 සම වට්ටමේ ඉන්නේ හරිම ලේසි මෙයාගේ ආරෝපණය ධන එකයි මෙයාගේ නයිට්‍රජන් ගේ ආරෝපණය 0යි ආරෝපණය කියලා ගන්නෙ මුළු අණුවේම ආරෝපණයද නැත්නම් මධ්‍ය පරමාණු ඒ අදාළ සලකන පරමාණුවේ ආරෝපණයද සලකන පරමාණුවේ ආරෝපණය හරිද සලකන පරමාණුවේ ආරෝපණය ගන්න දැන් මෙතන ගත්තනම් ධන එක නයිට්‍රජන් ධන එකනේ මෙවක සලකන්නේ මේක විතරයි ගන්න. මෙතන නයිට්‍රජන් එක බිඳුවයි. මෙතන නයිට්‍රජන් එක බිඳුවයි. මෙතන නයිට්‍රජන් එක ධන එකයි. හරිනේ? එතකොට ඒ නිසා මෙතනට බිඳුවක් එනවා මෙතනට ධන එකක් එනවා. ඒ දෙකේ වෙනසක් තියෙනවනේ. මෙයා ධන එකයි මෙයාගේ බිඳුවයිනේ. ඊට පස්සේ ඒ දෙන්නගෙන් ගන්න හරි ලේසි. මොකක්ද ගන්න? අද වෙනස අධක. ධන අගය වැඩි නම් විදුරුණිතාවය වැඩි. ඉතින් හරිම ලේසි. එතකොට මේක අංක 3, මෙයා අන්තිමයා අංක හතර. එතකොට පිළිවෙල එන්නේ පුතේ ওই විදිහට අඩුම එක්කෙනා එතකොට ඇමෝනියා NH3 ඊට වඩා වැඩි වෙනවා තුන්වෙනියා NH4+ ඊට වඩා චුට්ටක් වැඩි වෙනවා පුතේ NO2 Cl වැඩිම එකා වෙන්නේ පුතේ කවුද HCl උත්තරය ගෙනවා ওই විදිහට ලියා ගන්න පුතේ විවරණේ ලියා ගන්න විවරණේ වමතක කරන්න යවති මාර වටිනවා පුතේ හරි හරි යම් වෙරරි නම අවේරි හරි एक मिनट හරි දැන් මං අහනවා තව එක දැන් බැරි වෙලාවක් අතුතා ආරෝපණය සරුණා නා අනේ අසරණ නෝනේ නේ අසරණ වෙන්න එපා ආරෝපණය සමානුනොත් යන්න මොකේද සාරා 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 මොකේද යන්නේ ආරෝපණය සමානුනොත් සාරා මොකේද යන්නේ අපි ආ ऑक्सीकरण अंकेट है ना ऑक्सीकरण अंकेट आरके में क्या दुबते एक अत्ते है माई दाना आगे वैडी ना इधर निताबे वैडी एक ने ए तुम्हें नहीं ऑप्शन ने कर यान ने मगा कौन होता है देवनी ऑप्शन ने क्या ने आरोपने आत मनाऊन होता सामान वो नोट अपडे यान देवना तुम्हें नहीं ऑप्शन ने कर मगा द ऑक्सीकरण अंकेट ऑक्सीकरण ආරෝපණය සමාන වූහොත් එහෙනම් ආරෝපණයද සමාන වූහොත් ආරෝපණය සමාන වූහොත් වූත් ආරෝපණයද සමාන වූහොත් අදාළ පරමාණුවේ ඔක්සිකරණ අංකය සැලකිය යුතුයි අදාළ පරමාණුවේ ඔක්සිකරණ අංකය සැලකිය යුතුයි අදාළ පරමාණුවේ ඔක්සිකරණ අංකය සැලකිය යුතුයි. ඔක්සිකරණ අංකය සැලකිය යුතුයි. අදාළ පරමාණුවේ ඔක්සිකරණ අංකය සැලකිය යුතුයි. හරි? සැලකිය යුතුයි. අදාළ පරමාණුවේ ඔක්සිකරණ අංකය සැලකිය යුතුයි. එහි ධන අගය වැඩිවත්ම විදුලතාවය වැඩි වේ. එහි ධන අගය වැඩිවත්ම විද්‍යුත් ඍණතාවය වැඩි වේ. ධන අගයේ වැඩිවත්ම විද්‍යුත් ඍණතාවයේ වැඩි වේ.
ඉදන අගේ වැඩිවත්ම විද්‍යුත් ඍණතාවය වැඩි වීම හරිනේ හොඳයි ඕක තමයි වැඩි හොඳයි ඔක්සිකරණ අංක හොයන ක්‍රමය කොහොමද ගන්නෙ දැන් මේගොල්ලන්ගේ ඔක්සිකරණ අංක හොයන්න කොහොමද නිකන් කියන්නේ නිකන් ඔක්සිකරණ අංක හොයන්න උනා කියලා හිතන්නකො නිකන් අපිට ඉන්න බැරුව හිටියා ඒතකොට ඔක්සිකරණ අංක හොයන්න උනා ඒතකොට මොකද කරන්නේ අපි හොයන්න ක්‍රමයක් තියෙනවා ක්‍රම දෙකක් තියෙනවා එක ක්‍රමයක් රසායනික ගන්නේ පාඩමේදී ඉගෙනනවා අනිත් ක්‍රමය භාන්තර පාඩමේදී ඉගෙනනවා මම ඕනම් මේක කියලා දෙනවා විදුලිතාවේ හොයන විදිය මෙන්න මේ නයිට්‍රජන් ගේ හොයන විදිය කියලා දෙන්න නයිට්‍රජන් බැඳිලා ඉන්නේ කාටද කාබන්ටනේ කාබන් සහ නයිට්‍රජන් අතරින් ඔය දෙන්නගේ විද්‍යුත් ඍණතාවය වැඩි කාගේද නයිට්‍රජන් කියන්නේ කොහොමත් පළවෙනි හතර දෙනාගේ එක්කෙනෙක්නේ FONCl එක්කෙනෙක්නේ ඒ නිසා නයිට්‍රජන් ගේ තමයි ඔතන විද්‍යුත් ඍණතාවය වැඩිම වෙන්නේ විද්‍යුත්ණතාවය වැඩි කියන එකේ තේරුම කියන්නේ එයාගේ පැත්තරේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා කියන එක නේ ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද ඍණ ආරෝපිතයිනේ ඒ කියන්නේ මෙයා මෙයාගේ පැත්තරේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා ඉලෙක්ට්‍රෝන ගත්තොත් කොහමද ඍණනේ නේද පුතේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයිනේ මතක තියාගන්න ගන්න හරි ලේසි ක්‍රමයක් තියෙන්නේ බන්ධන කීයක් තියනවද 1 2 3යි එතකොට ඉලෙක්ට්‍රෝන 3ක් ගත්තා කියලා හිතලා මෙයාට දානවා කීයක්ද ඍණ 3ක් මෙයා 3ක් ගත්තා නම් මෙයා 3ක් දීලානේ එහෙනම් මෙතෙන්ටින් දාන්නේ මොකද පුතේ ධන 3 තේරුණා මෙයා ඉලෙක්ට්‍රෝන ගත්තා නම් ඍණ 3යි මෙයා ඉලෙක්ට්‍රෝන දුන්න නිසා ධන 3යි ඊට පස්සේ මේ බන්ධනේ සලකන්න ඕනේ කියන්නේ කාබන් ගැන හිතුවොත් හරි කාබන් ගැන හිතුවොත් මේ පැත්ත විතරක් නෙමෙයි මේ බන්ධනේත් ගැන සලකන්න ඕනේ දැන් මේ බන්ධනේ ගන්න මේ බන්ධනේ හයිඩ්‍රජන් වඩා කාබන් ගිදුරුණතාව වැඩි දකුණු පැත්තේ තියෙන්නේ වැඩි වැඩි නම් මොකද පුතේ මේ පැත්තට එන්නේ ඍණ 1 එතකොට හයිඩ්‍රජන්ට එන්නේ ධන 1 එතකොට මේ නයිට්‍රජන්ගේ විද්‍යුත්ණතාවය කියන්නේ මෙත්‍රයිනේ යාගේ බන්ධන තියෙන්නේ එහෙනම් මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය කීයද පුතේ ඍණ 3යි කාබන්ගේ මෙතනින් ධන 3ක් ආවා මෙතනින් ඍණ 1ක් ආවා ඔක්කොම කීයද පුතේ ධන 2යි හරි මෙතන ඉතින් හයිඩ්‍රජන්ට මොකක් විතර පුතේ එන්නේ ධන 1යි එන්නේ හරි ඒ වගේ මෙයාගේ ගන්න බලන්න නයිට්‍රජන් ගේ ධුරණතාවය වැඩි නේද නයිට්‍රජන් ගේ වැඩි නිසා යාගේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඇදලා එන්නේ ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණනේ ඍණ කට්ටිය තමන්ගේ පැත්තට ගත්ත
වැඩි වෙයි. වෙනස අඩු වෙන විට සාසංජ ලක්ෂණ වැඩි වෙයි. මේ අනුව මේ අනුව මේ අනුව ලිතියම් ෆ්ලෝරයිඩ් හි මේ අනුව ලිතියම් ෆ්ලෝරයිඩ් හි LiF හි අයනික ලක්ෂණය උපරිම වේ. අයනික ලක්ෂණය උපරිම වේ. අයනික ලක්ෂණය උපරිම වේ. අයනික ලක්ෂණය උපරිම වේ. හරි දෙක ඊළඟ එක රිනේක ඔක්සිකරණ තත්ත්වයට ළඟා වූ පසු 1s2 2s2 2p6 ඉලෙක්ට්‍රෝන නිසස ලබා ගන්නා මොළ ලේසි කතාවක් නේ රිනේක ඔක්සිකරණ තත්ත්වය කියන්නේ මොකද්ද දැන් ඔක්සිකරණංකේ රිනේක කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලාද අරගෙනද ඉලෙක්ට්‍රෝන පිට කරපුවම දනන වෙන්නේ ගත්තාම ඍණ වෙන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ගත්තට පස්සේ න්‍යාසය 1s2 2s2 2p6 ලු. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඔක්කොම දැන් උතර කීයක් තියෙනවද? 1s2 2s2 2p6 ගොන් ඉලෙක්ට්‍රෝන 8යි නේ. වෙන කාගේද? ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන කාටද? කාටද ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්නේ? නියොන්ට තියෙන්නේ. හැබැයි නියොන්ගේ ඉලෙක්ට්‍රෝන න්‍යාසය එන්නේ ඍණයක වුණාමලු. ඍණයක වෙනවා කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන එකක් ගන්නවා කියන එක. ඉලෙක්ට්‍රෝන එකක් ගත්තට පස්සේ නියොන්ගේ ඉලෙක්ට්‍රෝන ගන්න. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්නේ කාගේද? 7ක් තියෙන එකෙක් ගනේ. මුලින් ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණොත් ඊට පස්සේ එකක් ගත්තට පස්සේනේ නේද? sorry. පරලෝ නේද? 2p4 2p6 නේ. එතකොට 10යි. 10යි. sorry. හරි. 8 මේ 10යි. 10 නේ නියොන්. හරි. එතකොට 10 දි ඉලෙක්ට්‍රෝන 10 වෙන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ගත්තට පස්සේ. එහෙනම් ෂුවර් කරන එක කියන්නේ අද 9 වෙනිය. කවුද 9 වෙනිය පුතේ? ෆ්ලෝරින් නේ. ෆ්ලෝරින්. තේරුණාද කතාව? කියක් හරි ඉන්නවා. එයා එකක් ගත්තට පස්සේ එකක් ගත්ත කියලා කොහොමද යන්නේ? ඔක්සිකරණංගේ ඍණ එකයි නේ. ඒ කියන්නේ එකක් ගත්ත කියන එකනේ. එකක් ගත්තට පස්සේ ඉලෙක්ට්‍රෝන කීයක් වෙනවද? 10ක් වෙනවා. 10 වෙනවා නියොන්. ඒ කියන්නේ ගණ්ඩ කලින් එතකොට 9ක් හිටපු කෙනෙක්. 9ක් ඉන්නේ කාගේද පුතේ? ෆ්ලෝරින්ගේ. එහෙනම් F තමයි මේ ඉන්නේ. F ඉලෙක්ට්‍රෝනයක් ගත්තට පස්සේ තමයි ඉලෙක්ට්‍රෝන 10ක් වෙන්නේ. ලියා ගන්න මෙහෙම විවරණේ ඍණයක ඔක්සිකරණ අවස්ථාව යනු ඍණයක ඔක්සිකරණ අවස්ථාව යනු ඍණයක ඔක්සිකරණ අවස්ථාව යනු ඉලෙක්ට්‍රෝන එකක් ලබාගත් අවස්ථාවයි ඉලෙක්ට්‍රෝන එකක් ලබාගත් අවස්ථාවයි ඍණයක ඔක්සිකරණ අවස්ථාව යනු ඉලෙක්ට්‍රෝන එකක් ලබාගත් අවස්ථාවයි ඉලෙක්ට්‍රෝන එකක් ලබාගත් අවස්ථාවයි ඉලෙක්ට්‍රෝන එකක් ලබාගත් අවස්ථාවයි. හරි. එවිට ඉලෙක්ට්‍රෝන 10ක් වීමට නම් එවිට ඉලෙක්ට්‍රෝන 10ක් වීමට නම් ඉලෙක්ට්‍රෝන 10ක් වීමට නම් පෙර ඉලෙක්ට්‍රෝන 9ක් තිබිය යුතුයි. පෙර ඉලෙක්ට්‍රෝන 9ක් තිබිය යුතුයි. පෙර ඉලෙක්ට්‍රෝන 9ක් තිබිය යුතුයි. ඉලෙක්ට්‍රෝන 9ක් තියෙන කාගේද? ෆ්ලෝරින් ගේනේ. එම නිසා පිළිතුර ෆ්ලෝරින්. එම නිසා පිළිතුර ෆ්ලෝරින්. හරි. ඊළඟ එක. ඊළඟ ප්‍රශ්නේ මොකද පුතේ? එක මෝල් ද්‍රව්‍ය පරමාණු දෙකක් එකතු වී. එහෙම වෙන කට්ටිය ඉන්නවද? ලිතියම් L එහෙම නැහැ. Be2 එහෙම නැහැ. B2 එහෙම නැහැ. C2 එහෙමත් නැහැ. N2 ආ එහෙම ඉන්නවා. O2 ඉන්නවා F2 ඉන්නවා N2 බැඳුනාම හැදෙන්නේ මොන බන්ධනයක්ද? ත්‍රිත්ව බන්ධනයක්. O2 බැඳුනාම ද්විත්ව බන්ධනයක්. F2 බැඳුනාම තනි බන්ධනයක්. අපි ඒක අඳින්න චූටි කාලේ නමක අඳිනවනේ පුතේ. N2 අඳින්න කොහමද? මෙහෙමනේ. ඔන්නඔහම N2 අඳින්න. O2 අඳින්න මෙහෙමනේ චූටි කාලේ ඉඳලා. F2 අඳින්න මෙහෙමයි. ඩි ගාල නම් මේකෙන් අඳලා නැතුව ඇති හැබැයි. හරි. ත්‍රිත්ව ද්විත්ව තනි. හරිනේ. N2 O2 F2 හරිනේ දී පරමාණු ගණුවක් සැදී ත්‍රිත්ව බන්ධනයක් ඉතින් නයිට්‍රජන් උත්තරේ උත්තරේ නයිට්‍රජන් ඔය තුන ඇඳගන්නකෝ උත්තරේ නයිට්‍රජන් හරි
O2 minus F minus I ना समय इलेक्ट्रॉनिक वे मुकदमा चंगे का था समय इलेक्ट्रॉनिक वे क्या निभाते हैं इलेक्ट्रॉन संख्या वा समान है F minus किने के तेरुम क्या है फ्लोरीन इलेक्ट्रॉन एक आर्गन है फ्लोरीन के इलेक्ट्रॉन नामे आई कौन सा नामे आई किला दाने आवर आवर तो आगे नामे यूनिट नहीं इन्ने नामे यूनिट इन्ने के ना इलेक्ट्रॉन नामे आई F අටනෙට ඉන්නකන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන තව දෙකක් ගත්තම ඉලෙක්ට්‍රෝන 10යි F- කෙනත් ඉලෙක්ට්‍රෝන 10යි O2- කෙනත් ඉලෙක්ට්‍රෝන 10යි N3- කෙනත් ඉලෙක්ට්‍රෝන මොකද කියන්නේ හරිනේ N3- කෙනත් ඉලෙක්ට්‍රෝන 10යි 7යි තියෙන තුනක් ගත්තම 10යි ඒ වගේ කට්ටියට තමයි කියන්නේ මොකු කියලාද සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණි මොනවා කියලා බුද කියන්නේ සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණි දැන් මම මෙහෙම අඳින්නම් මේ ප්‍රශ්නෙටත් එහා ගිහිල්ලා විවරණේ දෙන්න හරි මේ බලන්න පුතේ නියෝන් හයිඩ්‍රජන් හීලියම් सोडियम मेटी गो मम्मी आगने आईन से बल एन थ्री माइनस अनेक ओ टू माइनस अनेक एफ माइनस अनेक नियोन अनेक सोडियम प्लस अनेक मैग्नीशियम टू प्लस अनेक एल थ्री प्लस मेघनीता හත්වෙනිය 3ක් ගන්නවා 10යි 8වෙනිය 2ක් ගන්නවා 10යි 9වෙනිය 1ක් ගන්නවා 10යි 10වෙනිය මුකුත් කරන්නේ 10යි හරිනේ 11වෙනිය 1ක් පිට කරනවා 10යි 12වෙනිය 2ක් පිට කරනවා 10යි 13වෙනිය 3ක් පිට කරනවා 10යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි මේ වගේ සෙට් එකට අපි කියන්නේ සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණි මොකක් කියලා බුදේ කියන්නේ සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණි කියලා දෙන්නම් කෙටි ක්‍රමයක් සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක ඍණ ගතිය වැඩි වෙනකොට අරය වැඩි වෙනවා ධන ගතිය වැඩි වෙනකොට අරය අඩු වෙනවා සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක්ද? ඔව්. එහෙනම් දෙවෙනි මේ ඔප්ෂන් එකට යන්න මොකද්ද? සම ඉලෙක්ට්‍රොනික ශ්‍රේණියක අරය හොයන්න හරිම ලේසි කෙටි ක්‍රමයක්. මොකද්ද? ඍණ ගතිය වැඩිනේ. එහෙනම් එයාගේ තමයි අරය වැඩිම. එන්න එන්න ඍණ ගතිය අඩු වෙනකොටත් අරය අඩු වෙලා ධන ගතිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? අරය අඩු වෙනවා. ඍණ ගතිය මම මොකද්ද කිව්වේ? ඍණ ගතිය වැඩි නම් අරය වැඩි, ධන ගතිය වැඩි නම් අරය අඩුයි. ඒ නිසා මතක තියාගන්න මෙහෙම තමයි අරය श्रेणी सम इलेक्ट्रॉनिक श्रेणीयक सम इलेक्ट्रॉनिक श्रेणीयक ऋण आगे ऋण आरोपणे वेडिविट अरे वेडिवनातर 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 अरे वेडिवनातर धन आरोपणे वेडी युनिट अरे अडुवे धन आरोपणे वेडी युनिट अरे अडुवे හරිද දැන් ප්‍රශ්නෙට උත්තර හිතන්න දැන් හිතන්න ප්‍රශ්නෙට උත්තර O2 - F - සම ඉලෙක්ට්‍රොනිකයි නා අරය වැඩිම ඍණ ගතිය වැඩි නම් අරය වැඩි එහෙනම් කවුද උත්තරේ O2 - පටලේසි එකට උත්තරේ ගන්නනේ හරි පුතේ ඔයාලත් මේක ඇඳ ගන්නකො මේක ඇඳ ගන්න ඕගොල්ලෝ මේක ඇඳ ගන්න ප්‍රශ්න වලට උත්තර හැම අවුරුද්දෙම අහලා තියෙන ප්‍රශ්නයක් සමහර අවුරුද්දවල මේ විදිහට ව්‍යුහගතය ගිහනවා සමහර අවුරුද්දවල බහුවර්ණය ගිහනවා කොහෙන් හරි අහනවා අනිවාර්යෙන් අහනවා अंदर
ඒ කතාවත් අවසానයි බ්‍රේක් එකක් එමු මොනද නැන්නේ නෑ කියන්නේ පුතේ එක එක්කවත් නෑ කියන්නේ නෑනේ බ්‍රේක් ඕනද නැහනේ සාරා ඔව්ද නැද්ද සවුන්ඩ්ස් නෑ පුතා සයිලන්සර් එකක් දාලාද මොකද මට උත්තර දෙන්නකම් මං ඕනනේ විනාඩි 10ක් දෙන්නම් හරි හපන්න එපා ගිලින්ද හරි විනාඩි 10ක් දෙන්නම් රවුමක් දාලා එන්න මම හා විනාඩි 10ක් කියන් 12ක් දෙන්නම් අම්ම වැඩිත් එක්ක විනාඩි 12ක් දෙනවා මම හරියටම 45ට ඇවිල්ලා උගන්වනවා හරි 4:45ට ඇවිල්ලා ඉතින් ටිකට යනවා ඉක්මන් කරා 4:45ටම උගන්වනවා ඉක්මන් කරා